ඒන් සරණයි සසිරුදදිනාටම අද මේ සාකච්ඡාවෙන් නමවෙනි දවස අපි ගිය සතියේ බුදු දහම මේ ශාස්ත්‍රීය පැතිකට ගැන කතා කරන්න පටන් ගත්තා ඊට කලින් මේ සංකල්ප කතා කරන්න අපි කතා කරේ ටිකක් ග්‍රාම් මේ භාෂාවකින් ගැනට එකක් ගොඩේ භාෂාවකින් වල්ග අන්රිිෆයින්් භාෂාවකින් ඒක ගොඩේ කියලා කියන්නේ පණඩිතය විතරයි මොකද ගොඩෙවුුණත් මඩෙවුනත් අදර්ශ තේරුම් කණඩ පුළුවන්න්නම් ජීවිතයට ප්‍රායගක පාවිච්චි කරන්න පුළුවන්න අන්න ඒක තමයි මේ අපි ඉගඟ ගන්නන්නේ එක ඇතුල වැදගත්ම වෙනදී. ඉතින් ගොඩක් කලාවට අපි දැකල්තියෙනවා මේ අපි අච්චයම්මල කියනවා අනේ අනිච්චේ. අනිච්චේ දුකේ. අඇතකොට මළගවලර ගැලතිෙනවා අනි්චාවත සංකාරාකයෙන. ඉති අන්න අනිච්ච දුක්ක අනත්ත කියන ත්‍රිඩක්ෂණය ගැන තමයි අපි අර්ධවශයෙන් ගේ සතිය කතාකර. නමුත් මට පෙන්න්න්ඩෝනුන්නේ මේ ත්‍රඩක්ෂණය ගැන කතා කරන්න කලින්. අපිට ඒක කතා කරන අවශ පරිවාර සංකල්ප කීපයක් මේකට ඇඳ ගන්නෝන. හරනක් පවිදිර පචස්කන්දේ පටිච සමපාදය වගේ ඉතින් අපි ඒප අපිට තේරණ විදියට ලිහාාගැන්න එකත් මේක වැදගත්ත එකක් ඉති එත්තක මතක දන්න කලින් දවසල මංකිවවා අපි කාමය ගැන කතා කරනකොට සංකපරාගෝ පුරිසස්ස කාමෝගේලා එකන මිනිස්සුන්ගේ කාම එය සංකල්පිත අදහසක් කියන එක එත්තකම අපි කතා කරා බය තරහා වගේ හැඟීපල තියෙන සංකල්පිත බව නමුත් වැදගත්දේ මේ සංකල්ප ගොඩනගෙන විදිිය ගැන අපි දලවශයෙන් කතා කරක් කොහොම දංකල්පයක් ගොඩනගන්න කියලා. ඉතිං සංකල්පයක් ගඩන ගන්න අපිට මුලින්ම යම්කිසි අදකීමක් තියෙන් ඕනනි ඒවගේම කවුහරි අපිට එක ගොඩනග ගන්න යම් මාධ්‍යයකින් සනිවධනය කරගන්න තෝනි. එක වර්බ හෝ න්ව මනිකන එකක්වෙන්න පුුවන් අපිට හලතියනවා ගොඩක් මනිකන් ර්බ මනික වනේ අපිමොකක් හරි දැක්කම මොගහරි කියව්වම තියන විදියකින් අපි ගොක්තේවල් සංන්නවිදනය කරගන්නවා හැබයි වඩා වැදගත්තේ යම් සංකල්පයක් හදාගන්න එක පාදක කරගන්න තවත් සරල සංකල්ප එකක් හෝ එකට වැඩි ප්‍රමාණයක් අපිට වශයෙන්. උදාහරණයක් දිට මං කියන්නම් මේ මගේ ජනලෙෙන් හ පැත්තේ බැරිස් ලෙක් කියන විලතියෙනවා. එක නව තත්්ත විලාවාගේ අයිස්වලින් වෙහිලා මිදිලතිෙන්නන්නේ මේ වෙලාව. ඒ ජීවත්වනවා කුරුල්ලෙක් ගොඩක් ජීවත්තෙනවා එක ජාතියක් තමයි කැෙඩියෙන් ගෝස් කියන්නන්නේ මේ කුරුල්ල විශාල පාත්තයෙක් වගේ ත්ත්‍ය වර්ගයක්. ඉතිං ඒගුරුල්ලට වතුරේ සහ ගොඩබීමේ පියාමඩ පුළුවන් දැම මං ඉෙතක කියපු ස්ටේට්ම් එක පොඩ්ඩක් බැලූ බැල්මට සරලෙකක් වගේ පිිුණට ඇත්තට මේක සරල වෙලා තියන්නේ අපි ඒ තේරුන්ගන් අවශ්‍ය සංකල්ප සහ දැනුම ගොඩක් අපිගව දැනටම තියරණනිසා. ඒ වගේම පංච ඉන්ද්‍රියන්ට ග්‍රහණය කරගත්ත ගොඩක් අත් දෙකින් අපිගාව දැනටම තියර නිසා. අපේ ගුරුවරු යාළුවෝ මේ ගැන අප අදහස්ගොඩක් කොලුවට දාලාතියවා ජීවත්ත චෞරදු ගණනාාව ඇතුළ දස්ක දෙකක්තුනක් ජීවත්තු නං ඒකාල ඇතුළතු ගොඩක් දැනුවා අප එකතු කරන්තියෙනවා අන්න ඒක නිසා තමයි ංව ඉස්සල්ල කියපු ස්ටේට්මට ඉතාම සරල දෙදයක්වි දියට තේරන්නේ මගේ එකයි ඩකස්ට්‍රක් කරන්න ඩකස්ට්‍රක් කරනවා කියනෙකට තාව වචනයක් අපිට කියනපුළ විභජ්ජ කරනවා බෙදල බලනවා එක පාලි වචනය ඉතිං විබජ්්‍යවාදය කියලා වෙලාහලෙති ඉතිං ආයකිවොත් මේ මගේ ජනලෙන් හා පැත්තේ තියෙනවා බැරිස්ලේ කියලා විලක් අනවතපත විලවගේ යිස්ලින් වැහිල තියෙන්නේ මිදිල තියෙන්නේ. ඒක ජීවත්තන කුරල්ලොන්ගෙන් එක්කනෙක් තමයි කැනෙඩියන් ගස් ඉතිං මේ කුරුල්ල විශාල පාර්ත්තයෙක් වගේ එකක් වතුරයිවා ගොඩබිමේවා පියාබන්නත් පුළුවන්. දැන් අනවතප්ත විල කියන එක ජාතක කතාවක් තුලින් අපි ෞදධෝවිදියටට පොඩිකාලය හලතියෙනවා. ඒක හිමලෙ පාමල තියන සීතල වතුර ඇති විාල නිලුම්වල් තියන විලක් කියලා සම අහල ඇති. සමහරකෙනෙක්ට මේ නම රාලා ැතු ඇති අනවත්ත විල ගැන මු මොහක් හරි විලක් ජීවිත කාල දැක ති නො අඩුමගණ් බේරලේකවත් දැකලතින කොඹම තියෙන. ඉතිං අනවතප්ත විලගැන දන්න අය මව බැරිස් ලේක ගැන කියවපු ගමන් යාලාගේ හිතේ යාලා විශාල සීතල ලොකු විලක් මනස මවාගන්නවා නිෙලුම්මල් තියෙන. එක දන්න නැති අය තමන් දැකපු යම් කිසි විලකට කිිට්ටු එකක් මනසට නගා ගන්නවා ඔන්න ඕක තමයි වෙන්නේ. හැබැයි මේමගේ සරල ප්‍රකාශය තේරුම් ගන්න, ජලය ගොඩබිම වාතය සීතල රස්නේ වගේ සංකල්පි කලින්ම දැනගෙන ින් දුව. ඒගේ මේ ජීවිීන් කුරුල්ලෝ අපි දැනටම දන්න පාත්වයෝ අන්න ඒ වගේ සංල්පත් අපි දැනගෙනින් දෝනි ොහොතකට හිතන්ඩ මේක අපටිකක් වැදගත්. මොහොතකට හිතන්න මම ඔය කියපු මූලික සංකල්ප එකක්වත් ඔයාලා දන්නේෙන් හැ කියලා එක ොත් ෙක්ස්පිරමට රරිට පිටසක් කොලකින් අපපු ජීවිවෙක්ගේ. අපේ පරිසේ තියෙන සිම සංකල්පයක් නති ෝක ඉඳඟ අපපු එක්ෙනෙක් වගේ නං. මේ සරලයිකිව්ව ප්‍රකාශය තේරුගන්න, ඒ ජීවියට කොචර අමාරුවේද. අපි භාෂාව පත්තකින් තිීමක ාාව පැත්තකින් කියයලා ඇම් කිසි ආකාරෙක මට කමියනිකේட் කරන්න පුුව உනක් ඒ විලත්තියෙන එකනවතපත වෙලවගේ මදිලතියවා ඒටික කමියනිகේட் කරගන්න, ඒටක தேේருங்கන්න අපට කොච්ச்சර අමාරුවේද. ඉතින්න ඒ වගේ, ඔක්කුම සංකල්ප අපි අහල තියනෙවා. අපි කියවල තියනෙනවා. හැබැයි හිතන්න කවදාවත් අප අහලත් නැති කියවලත් නැති සමට කීවල තිබුණ දැකල නැති එක තිබුණ අන්න එහෙම ුණනත් මේ තරු ගන්න කොච්රමාරුවේද. අපිහි මක දැන්ම සකල්පයම මම කදාවත් පොත් කියවල නැති ඇස් දෙකා අරෙන්ඩ බැරි ජාත්‍යය ජාතති අද වෙච්චක්ෙනට මම්මෙන් කියනවා. ඒයාටමින්ක තේරුම් ගන්න කොච්චරමාරුේද. ඉති ම මේ උදාාහරණ කිවේ ඔන්නඔ යවගේ මයි මේ අනිච්චදුක් අනත්. තටම සරල වෙන්නේ අපි ඒහා සැබැඳනු පරිවාර සංකල්ප කීපයක්ම ඉගෙනගත්ත ගත්තොතින් විතරයි. එහෙම නැත්තන් ඒක ගොඩක් අපිට අමාරු අදහක්විදිර මයි තේරෙන්නේ හැබැයි මේ රිවාර සකල් ඉගෙන ගත්ම අපි දෙේර එකක කියන තරම අපට නිිකෝඩරන්න අවර සංකල්පයක් න මේ කියලා එක තටික් මර ලාතියන මේ නිච්ච දුක් අනත්ත මං දක්කිවවාර අිධර්ම කාන්ඩය තුි තමයික අපිට ගොඩක් ශාස්ත්‍රීවිදයට හම් වෙන්නේ ඒක කොඩි ශාස්ත්‍රී කෙකුත් ඇවිල්ලතින ඉති එනිසාගටක සංකීරනවාගේ පෙනෙන්ඩ පුලො. ඉතිං ඒ ඒක එහෙම පෙනුනොත් ඒ එහෙම නොවන්න ඒ වගේ මේ වගේදයක් පරිශණයල පශීලන කරන්න ඔයාල තින භයනති කරන්න තමයි ම මේ සාකච්චවාව දවසය කරන්නේ. ඉති මේ තවයි කනට ඉතෙන්ඩ පුළුව අර සංකල්ප කියන්නේ කොහො දර විල කියන කතාවට සම්බන්ධන්න කියලා. අපි අප දැ හාමුුරු දැකිවේ මේ විල කියනේවා අපි දැකලා තියෙන හලතියන්දේ වන්නේ ඉතින් ම මෙහෙම කිව්වත් යමක් දැකීම සහ දුටුදට අර්ථකථනයක් එක් කිරීම කියන්නේ දෙකක් යමක් දැකීම ඇහැ සම්බන්ධව සිදුවන එකක් අපි ොක් හරි දකිනව එක ඇහැ සම්බන්ධය නමු ඒක අර්ථකථනය කිරීම මනසට සබන්ධ ක්‍රියාවලයක් කිෙනම කිවොත් මොද හිතන්නේ උදාහරණයක් වියට දැන්ම මගේස් සරහ පුටුවත්තිීමවා අපි එතමකු අපි ජීවිතය පලවෙනි පාරට තමයි ඒ පුටුව දකින්නේ එතකොට ජීවිතය පලවෙනි පාරට අප මොකදද කියන එක කියල දෙන්න ප්‍රට් කරල දෙන්න මනස ේ න ොද ජවිත පලවැනි පාර්රතම මේ අලත් වස්ව කින්නේ. නමුත් අපි දැනට දන්න ඒක ක්‍රියාකාරීත්තියගෙන අදහක් තිනක් දක්කොත් අපේ මනස ඉක්මට දිරිපත්වෙල මේ තිඉන්න මේ යාආකාරයක් කියලා ඉක්මින් විස්තර විචාරයක් පටගන්නවා කමෙන්ට්‍රෙක් පටන්ගන්න මද සරල පරීක්ෂණයක්තාව පාරක් කියන්න දැන් ඔයාලගේ කාමරේ වටේම හොඳට බලන්න. මේ දකින හැමදේටම මනසට විස්තර විචාරයක් කරන්න බලුවන්න්නේද. ඒක කියන්නේ, දැකපු හැදේ ගන්නනම දැනටමත් අපිගව සංකල්පයක් ගොඩනැිල තියෙනවා. මට මේ මෙතැද ගුණාවෙන්න්න මේ සංකල්පක කියනමං අදහස් කරන්න මොකද කියන වටික් කොලට සංකල්පික පැහැදිරිි කරලදන්න. ඉති පරික්ෂණමයකයි පුළුවන්නන් දැන් කිව්වන්නේ සේෂ එක වෙනකොට සංකල්පයක් නැති. බඩුුවක් හරි සත්වක් හරි මොකක් හරි මේ ඔයාලගේ කාමරෙන් හොල්ල දෙන්න පුළුවන්න. ඒට හොල දිරිපත් කන්න ඒකන්න ඔයාලගව කිසිම සංකල්පයක් නැති යම් කිසි දෙයක් තියෙනවාන ඒක ඔය කාමරින් හොල මට අද කියව ේන ක වනකොට මෙම ැ ලග සතතිව වෙනකට මට මැසජ ක දලකෙන මට මෙන්නමේද හම් ුණගමට කිම සංකල්පක් කිය ඔොනොක අපිට තියෙන අද හෝම්වක් එක. හොඳයි දෙම සංකල්ප කියන වචනය. මක්ද කියන්නෙ මයිවලට පහැදිලි කරන්න අදහස්කරේ ඉති පැදිනැත්තන් තවත් මගෙන් හන්න මම සංල්ප සංකල්ප කියලා කියන්නේ මොකක්ද කියනක ගැන. හොඳයි ඉතිං අපි දැන් පාරයනකොට ඔන්න අපිට තියෙනවා මග සලකුණු මාක් කරපුුව තියෙනවා. සංඥා ස්සරහට ිමිට මචරයි ගල්ලටයනවනන් දක්ුණට හරඩ මේ පැත්තිනායනවා ඔන්නඔේගේ සංඥා පූර හලතින. ඉතින් හයිවේගේ ගහලතියනවා වේගේ අඩු කරන්න දැන් ඉදිරීමම් වහිනවා කියලා අප හයිවේ කියයනකට. මේ මග සලකුණු අපීතමුකෝ ඒවා මාර්කරේ රෝදලට තරිටකෙන් හරි ප්‍රාදේශය සභාවෙන් හරි කියලා දැන් හයිව එකේ වහිනවා කියලා ගහලතියෙනව න හයිවේකේ වහිනයක අයිති RDAකටද මයහන්න හයිවේකේ දැන් වහිනනා කියලා බෝඩ්ඩ එකක් හලතිවා එක ල්ලෙක්ට්‍රික් පුූරෝග ගලතින හයිවකේ දැන් ස්සර හිනිවා කියලා වේගේ අඩුරගන්න කියලා ඒ වැස්සා අයිති RDA කටද ට මහන්නක් ඉස්හ වහින්නේ Rඩක නිසාද නැත්තං ඒ සවභාවවධර්මයද R කෙ රොද ලට තරිටකෙන් කේ නැත්තංන්යිව තටිකක් අපිට ඉස්සරහ වහිනවා පරිසං වෙලා යන්න කියලා අවවාධදධීපක විතරයි සමහරිට අවවාදයකුත්නෑ නිකම්ම ගහලතිෙනවා ඉදිරියේ නායන පරිසමිට කියනෑ ඉතිං ඔන්න ඔය වගේ මේ ත්‍රීලක්ෂණයත් ස්වභාවික ලක්ෂණයට බුදුහාමුදුරෝ ගහපු සංඥාපුුවරුවක් බෝඩ්ඩ එකක් විතරයි සමහරියට අවවාදයක් එක් ගහ යෙනවා අදදාල් ප්‍රශ්නික් මින කමයුත් එක් ඉතික භාරගන්නනොගන්න එක පිට අයිති වැඩක් මෙතන කරල ඉන්නේෙ මේ බෝඩ්ඩ එකක් ගහල සංඥාපූරුවක් ගල මෙන්න මේක තමයි වභාවධර්මය ලක්ෂණය කියලා ්‍රලක්ෂණයක් දිරිපත් කලතියනවා. ඉති මේ පළවෙනි ලක්‍ෂණය ගත්තොත් අනිච්ච ස්වභාවය එම නත්තං අනිච්ච ක්ෂණය ි කතා කලා එක විධ තැන්වල විධ අර්ථකතනලින් එදනව කියලා ත්‍රපිටකය තුඩි ඉතින් ඒකින් ප්‍රධානම ර්ථකතනයක් විතරක් මංගද කතා කරන්න මං හතරක් ග ගේ සතිය කතා කර ප්‍රධානකතමයි වෙනස්වනසුළු බව කියන්නේ ඉතිං අපිස් සරහ තියෙන බාන්්ඩයක් පුද්ගලයක් ස්ථානයක් අපි කරන ක්‍රියාවක් මතකත් දෙන්නේ බාණ්ඩ පුද්ගලයෝ ස්ථාන ක්‍රියා. මේ මොනෙක්ද්‍ය හැලුවව අපිට තේෙනවා මේ දේවල්ල පටන් ගැනීමක් සහ අවසානයක් තියෙනවා. සහ ඒ අතර මැද පැත්මක්තිනවා ය කිිගම දැ චක්‍රයක් කියන රවමක් මේ රව්මකට අගක් මුලක් නෑ ඉතින් අපට කැති වන ැනකින් මේ පටන්ගඩ පුලාන් අපට ආබිටරි පොයිට් එකක එක පට ගඩ පුලා ඉතින්වන ැ මහදේ අපි ගමක ජල චක්ක්‍රය මුලින් මුහදේ ජලය වාශ්පයනවා. ඊට පස්සේඒ වාශ්පනවට අපි කියනවා ජලවාශපි කියන ත්තම් වලාකොළු කියලා. ඊට පස මේ වලාකොලු වැැස්සදිට ඇදහැවා. දැන් මේ ඇදැහැලෙන වැස්ස මේ වතුර. ක් දලක්ොස ලාගෙනගලා ම හොදර වටෙනවා. ඒ වැටෙනමතුර ආයිපාරක් වාශට්‍රයන. ඉති ඔන්නෝක තමයි ජල්ශක්ක්‍රේ. ඉතින් මේ දල්ජක්‍රේ විධ අවස්ථා හතරක් අපි දැයිඩන්ටිෆයි කර එකත් තමයි මුහුදු ජලයේ. අනිත්තක තමයි වලාකුළු ජලේ. අනිත්තක තමයි වැස්ස අනිත්තක ගංගා ජලය ඔන්න කෑලි හතරකට අපි කැඩුව. මේ කඩපු කෑලි හතරට ට නක්ද ල ති හතරක් කිය න වැදගත් වචන කිදිරිපත් කර ජති හතරක් කියලා පි දිරිිපත් කරනගලාන් හද ලය කියන එක ජාතියක්. වලාකුළු වාශ්ප ජය කියනෙ තවජාතයක් වැසි ජල්ලේ තවජාතියක් ගා ජලය තවජාතයක් ජාති හතරක්. ඉතින් දෙම ප්‍ර්නයක්ක් හුත් මුහද ඉවර වෙන්නේ කොත ඉද කියලා ඇන්ටර්ිකාවෙෙන් හරි ආක්ටික් කලින්ද හෙමනවෙේ මහන්න මුහුදු ජලය කියන මුහුදු ජලය කියන ජාතිය ඉවරවෙන්නේ ඒ වාශ්පබවට පත්වනකොට. ඉතින තම මුහද ඉවරවෙන්නේ කට එක පටන් ගන්නෙකුමද. මමුහුද පටන් ගන්නේ අර මෝය කටන් ගංා ජලයයේ මුහද වැටන තැනින් තමයි හද පටන් ගන්නේ. එතනින් පැස ගා ජලයේ මුහදජලයේ බට පත් වෙනවා මුහදජලයේ වාශපයනකුට මුහුදු ජලය කියන එක ඉවර වෙලායන ඉතිං එක ජාතියක් එක ජාතියක මරණය මහුදු ජලයේ මරණය වාශ්පල උපත ගංගා ජලයේ මරණය හල් ලය උපත. ඉතිං ඔන්න ඔය අවස්ථා දෙක මැ්දෙ යම් කිසි පැයත්මත්තියෙනවා. හැබැයි අපඔයේ එකකා අවස්ථාවලට ජාති කියලා වංකර ලේබල් ගැහුවට, පොඩ කිතර බන්න ඇත්තරම විතරම කන්ද තියෙන්නේ කියලා. ඉතිං මේකකි ස්වභාවේ නිරන්තර වෙනස්වීමට පාචනීමක් තමයි අපිට තේරන්නේ අන්‍ය ස්වභාවයක් බවට පත්තන එක. අ්‍ය අන්‍ය. ස්වභාවයක් බට පත්නක අන්න කියන වෙන ස්වභාවයක් බාට පත්තනෙකම අපිට බලන්න පුළුවන් නිරන්තර වෙනස්සවීම කට ලක්වෙමින් ගලා අයාමක් මං වචනයක්ව ෆ්ලක් එකක්තියෙන්නේ කියලා. ඉතින් මේ ලක්ෂණයට මේ ස්වභාාවධර්මී තියෙන ලක්ෂණයක් මේ ලක්ෂණනයටට අප බෝඩ්ඩක් ගහන්න පුළන් අනිච්ච ලක්ෂණ කියලා අ Rඩේ හයිවේ බෝඩැක්ැහවගේ අනිච්ච ලක්ෂණයගේ අපි මේකට නාම කරණයක් කරමු. ඉතින් මේ ජලචක්‍රය අපි කෑලී හතරකට කැඩුවට ඔය එක කෑල්ලක් කරන්න පොඩි පොි ෑලි ගනාවටඩ නිීක්ෂණය කරන්න පුළු. දැන් වැස්සඉවරවෙන තැන ලල්පත පටන්ගන්නවා. මේ බුබුල පොඩි දියපරක් වෙන. දියපාරිවර වෙන තැන දොරක් බවට පත්වෙනවා. දොලයිවරවෙනවා විශාල අතුගංගාවකින්. අතු ගංගාවිවරෙනවා මහගංගාවකින් මහගංගාව මෝද දෙෙන් ඉවරෙන. හැමතිස්සම මෙතැන තියෙන්නේ වෙනස් වභාාවකට එමත්න් අන්න ස්භාවයකට පත්තිවීම ඉති ඔන්න ලක්ෂට අපි අ ච ක්ෂ කියනවා. හැබැයි මේ ගංග කාණික්ෂ ලක්ෂණය දදුදම කතා කරන්නේ මේ ල්ල ලචක්ක්‍රය අනිච්චතාවේද මගේ උදාහරණයක් කිවේ මතක විදාම කිව්වා එක උදාහරණයක් එකම ගගට දෙපාරක් කාටවත් බහිඩ බෑ කියලා මොකද ගඟත් වෙනස් වෙනවා ගගදිහා බල කෙනක් වෙනස් වෙන. ඉතින් මොහොතින් මොත මේ දෙකම වෙනස් වෙනවා ඉතින් අපේ වැඩි අවධානයක් යොමු කරන්නේ මෙතනද ගඟට බහින කෙනනා දදිහා තවවිදේරගවොත්ඒ ගංග නිරීක්ෂණය කරන ඒක ඉන්ටප්‍රට් කරන ඒ අත්ේදෙන හිත ගෙන තයි අපි වැඩි අවධානයක් මෙතනද ඕකරන්න වශසනයක් කහල ඇති සමයට ආධ්‍යාත්මික කියලා එකට ඉංග්‍රීසිං අපි කියන ස්පිරිචුවල් කියලා. ඉතිං මේ පාලියෙන් අධ්‍යාත්මයට කියන්නේ අද්්‍යත්ත කියන වන අ්්‍යත්ත මේ අද්‍යත්ත කිය එක අපිට නිතරමී සරහට හන්න ලබෙන වචනයක් අද්්‍යත්ත සහ බහිද්ධ එකන්නේ අභ්‍යන්තර සහ බාහිර. ඉතිං ඇත්තටම ආධ්‍යාත්මික කියන්නේ මේ අභ්‍යන්තරය. එහෙමනත්න සිත මනස ගැන කරන පරිීක්ෂණයට තමයි අ අධ්‍යාත්මික පරික්ෂණය කියන්නේ ඉති ර්ය පරීක්ෂණය කියන්නේ මේ අජ්‍යත්ත හමත්න් අධ්‍යාත්මික ස්වභාවය පිළිඳ පරීක්ෂණය ඔන්න දැන් අධ්‍යාත්මික කියන්නේ අජත්ත කියන දසින්. දෙමම කලින්කිවනි මේ ලෝකයේ ඕන දේකට උපපාද තිිති බංග කියන ලක්ෂනතු දන්න පුළ ක්ෂ පිද ක්ෂතු අපට නිරක්ෂණ කරපුළන් අපට පේවා එ වගේ මේක නිරන්තර වෙනස්වීමමකුත් තියෙනවා අපේ නිරන්තර වෙනස්වීම දැම් කිවවා අනික් ලක්ෂණය කියලා. උපචය සන්තිති ජරතා අනිච්චතා කියල ලක්ෂණතුරක් ම මේ පාලිභශෂන කහිපැත් දෙැ දෙෙන්නේ. හැබැයි කාටහර කියන්න පුළුවන්ද ආනන්දහාමුදුරු එක මටගවෙන්න බැහැ මොකද මේ සියලු දේටම ඔය ලක්ෂණය පොදුනහැ. උදහරනැවිදට රහඳ විශ්වය වගේද දෙවල්ල අපිට ොහොම එකක් පේන ඒ උපතක් මරණයක් අපිටහම පේණි නෑ. ඉතින් කාටර්යහම ප්‍රශ්නය නැගුණනනාා ඒයා විතයි ොන්නදැ මේ වෙලාවි සාකච්ඡාවට සම්බන්ධලලාඉන්න මොකද අනිත් කටි මං කියනක පිළිගන්න. මේ සාකච්ඡාව එත්තෙකම මට මතක් වුණා මේ පටන්ගන්න අපිට පහුගේ දත් සතිවල මතක්කරන තමතකුණා මේ චරිත් පෙරමුණේ සහෝදරයව සහිපත් කළ දම අපි මේ සාකච්චා පටන්ගත්තේ. ඉතිං චරිත පෙරමුණණේ ඉස්රම ලයිබ්‍රයක පාඩන් කරම විශේෂයෙන් විභාගයට දසකට පිතර කකාණ. ඉතිං එහෙම කරනගොටමට සහරලා මේ උගන්න ීරගෙන ප්‍රශ්න ඇතියනු ඉති ඒවෙලාවට මේ පෙරමුණේ මෙහෙමකිෙනව මේවා මේ විද්‍යානය ගොඩක් මහසලා හොයාගෙනැතියන්න. මේ ඔයා මේ අන්තිම හොතේවිල්ලා දවකට කලින්ගවෙලා මේ තර්ක කරන්න හදන් දෙපා මේි කරඩවු විභාගලලා පස්සනක විතර යන්නේ විතර වි වැදගත්කාරණය කියලා. ඉති ඒ කතාව සම්මති විභාගයකට හරියටම හරි. නමුත් ආර්ය පරේෂ්ණයට ඒක තමයි අපිට කරන්නගුලන් නරකම වැඩි. අපේ හිතේ යම්කිසි ප්‍රශ්නැත්තිෙනවනං එ කුකුස දුරවෙලා යන කල්ම කල්ල යන ිත්‍රයෙක එක් සාකච්චා කරලා තර්ක කරලා සංවාද කරලා ඒ මාර්ගේ ප්‍රක්ටිස් කරලා ඒ කුකුස ඒ සැක දුරකර ගණ්ඩම මුණේ සැක සංකා දුරර ගන්නම මුණේ. ඉතිං අර විශ්ව ඉරහ වෙනස් වන්න හැකින එකට ම ලබන සතියත්තර දෙදන්න අපිතා කරණිකත් එෙක් පංචස්කන්දය ඇතුළ හැබයි හෙට දවසම හටකෙනවැල නදැන් ඉරපාලතියන්නේ ටන තම්පයිල නහැ. අපි හෙට දවසේ ඉරදිහා බලාගෙන හිටියොත් එලියට ගිල්ල අපිට දේරෙනවා ඉරපායන්න කලින් එනවා ඩෝ එක අරුණ ෝදේ. ලට අ රතුපාටට පටියයක්ක් වගේනවා. ඉතින් එහෙම ඉරණගන්න එන්න එන්න ඉර නැගෙන නැගෙන යන්න එක දීපති මත්වෙලා ටිකවෙලාකින් ඉතාම චන්ඩ සැරස්භාවයකට පත් නවා. ඊට පස්ස ර අවරටගහිල්ලා ලස්සට බැලයන. අපිට ඉර උපත පැවතීම නැතිවීම දවසඇතුල න්න විදිර නිරීක්ෂණය කරන පුලන්.ඒර කිය ඉර කියන වස්තුූ අපිට පේන උපත. නැති. ඉති ඉස්සර මිනිසුහිතුවවා රෑට ඉර රාහ ිල ගන්නවා කියලා. ඉතිං, යගේ අපි දැන් ඉරදිහා බලන්නෙ නැතුව අපිට අපේ හුස්මදිහා බලාගෙනන්නත් පුළුවන් අපි හුස්මිහල ගන්නවා එතකොට පපු පින්බෙන ඉට පස හස්ම පහලයනවා එතකට පපුුව පහලට යන ප්‍රශ්වාසයවා අපිර කලින්දසල භාන කරනකට යම්ගකිසි ආකාරකටත් හස්මිහලට ගත්ත රඳවාගෙන හිටිය පහලටැරිය. ඉතිං ඔන්නඔය ඉරදිහා බලංගින්න වගේ හුස්මදිහා බලංගින්න වගේ අපිට අපේ ආධ්‍යාත්මික අද්්‍යත්ත හිතු විදදිහත් අපට බලාගන්න පුළන්වන්න බය ඇතිවෙනවා. බය උපරිමයට පත්වනවා බයිදුරු වෙලායනවා ආසාව ඇතිවෙනවා ආසාව උපරිමයක් වට පත්වනවා ආසාව දුරු වෙලායනවා අම්මතක නැි කතා කරා ෙල්කව එක කැෙනත් අන්නේ වගේ. ඉතින් එකක් කිවරෙනකොට තව එක පටන්ගන්නවා. එති මම මේකවෙ සිත මූලික කරගත්ත ලෝකයේ ලක්ෂණය. දැගතකොට අනිච්ච සමහර්ථඇංගලිද අපි කතාකරාගගේ සති අවිනි්ශිත්තාවේ. කැමති දේවල් ඉෂ්ට ප්‍රාප්ත කරගැනීම ඇති නොහැකිාව ලාපරොත්තු සීයට සිය මුදුන් පත් කරගැනීමට නොහැකිවීම. ඒ බලාපොරොත්තුලින් ස සීයක් සන්තෘපත කරගත නැකිවීම වගේ විධාර්වනත් අපි පෞගිසතයේ සාකච්ඡා කරා. හැබැයි අද මම අපි සාකච්ඡාව යොමුවෙන්න මේ ශාස්ත්‍රීයව ත්‍රපිටකය එහෙම කියවන්න පුළුවන් ප්‍රමාණිකට යාලව පත් කර නිමං හෝමොක එකක් දෙන්න දෙවෙනි. ඒක තමයි දම්ම චක්කපවත්තන සූත්‍රය සච්චවවි බංග සූත්‍රය ගිරිමාණන්ද සූත්‍රයගේළ සත තුනත්තිය. ඇන්න ඒ ූතු තුන සොයන් අධ්‍යනයකට පොඩ්ඩක් යොමමුයින්ට ති මේ කොහෙන් බලන්ඩෝනනි කිය වත් ්‍රපිට ඩො ෙල්කේ පිටක ඩො ෙල්ගේ සුත් ෙට්‍රල් කියල ඉංග්‍රිසි එකක් තියවා එතකට මේ ගොඩක් ඇපස් තියවා පාලි වචන සිංහලයටට පරිවර්තනය කරගන්න පුළුවන් පාලි ෙක් ෝයිටි කිය . ඇ එකේ ඒක වෙබසයිට් එකත්තින පඩ එක ඒක ඉංග්‍රීසියෙන් අපිටඒක පරිවර්තන කරන්න පුලන් ඉතිං ඔන්නව රිසෝස අපිගාවතියන අපිටඒ වැට කියලා සොයන් අත්්‍යන එකට බලන්ඩ පුළුවන් ධම්ම චක්පවතන සූත්‍රයේ සච්චවවි බංග සූත්‍රය සහ ිරිමාණන්ද සූත්‍රය ගෙනටික. ඉතිංග සමයිට අපපරක් අපේ රම කෙනෙක් නම් මේ පරිප පොතේ ගිරිමාණන්ද සත්‍ර දකල ඇතිේ එම දැකුණ ඇති ෙක් එක ගිලාල කියවන්න. ඉති මේ ලක්ෂණ ගැන කතා කරනකට යිපාරක් පිට සම්බිෙන සූත්‍රයක් ගිරිමාණන්ද සූත්‍රයේ ඒක බුදුහාමුදුරෝ ලක්ෂණ දාහය ගැන ගිරිමානන්ද කියන අසනී පච්ෂ හාමුදුරුන්ට කියල. බොනාදේ ලක්ෂණ අනිචච සඥ, අනත්ත සඥ, අසුභ සංඥ, ආදීනවසඥ, පහන සඥ, විරාග සංඥා නිරෝධ සඥ, සම්බ ලෝකය අනවිරත සඥ, සබ සංකාරය සු අනිච්ච සඥ සහ ආනාපානස් සති අපි අකි ආනාපානස් සති. අනපන සති භබාව ගෙන හම දෙනව මංිතන දන්නවා ඇති. හැබ මේක අනික්්ච අත්ත කියල තියනෙනවා අරෙන්ට දුක්ක ලක්ෂණය ගෙන වැඩිපුර කියලා නැහැ. ඉතිං ඇත්තටම මේක දුක්ක ලක්ෂණය තවත් අනුපූරක ලක්ෂණ ගොඩකින් හොඳට පැදිි කල් තියෙනවා අනපූර ලක්ෂණ ගොඩින් දම්ම චක් පවත්තන සූත්‍රේදී අනවා කුමක්ද දුක්ක ආරය සත්්‍යය කියන්නේ කියලා. එතකොට කියනවා ඉදංකෝපන භික්කවේ දුක්කක් අරිය සච්චන්. ජාතිපි දුක් ජරාපි දුක්කා ව්‍යාදිිදුක්කා මරනම්පි දුක්කා විපයෝගෝ දුක්කෝ අපිහි සම්පයෝගෝ දුක්කෝ යම්පි ච්චන් නැලබති තම්පි දුක්ක සංකිත්්‍යයන පංච උපාදාන කන්දාා දුක්කා කියලා. මේක පිරිත්තය මහන කෙනෙට ගොඩක් කෝස එකක් ඇඩති මේ කියපු වචනේ ධම්ම චක්ක පත්තන සූත්‍රයි. ඉතිං මේ දුක කියන එක අපි අනිවාරම පැදිව ලිය ගණඩෝනකක් නිසා අපි අද දුක ගෙනටික් වැඩ ප්‍රතාකාර. අපියදා කතා කලා දුක අපිට කොටස් තුනට කඩන්න පුුවන් කියලා. කායික දුක මානසික දුක සහ දර්ශනික දුක හමනත්තන් ආර්ය දුක කියනකවිදීට. ඉතින් තවත් ලේසි විදිියකට අපි මේ කටමු අපිට මේ කඩන්න පුලන් අපිට දැන දුක සාහපිට නොදැනැන දුක කියලා. දැනෙන දුක කියන්නමකක්ද දුකේ වේදනවා අපට දැනවන් අපට ෆිල්ෙනවනන් ඒ තම අපට දැන දුක වේදයිත දුක උදාහරක් වෙදර අප ගිරිමාණනන්ද සූත්‍රයගම. බහුදුක්කෝකෝ අයංකායෝ බහුවාදීනමුූ. කේ වල් ගොඩත් තින. ගිරිමානන්ද සූත්‍රය ඔන්න අපිට තියෙනවා ලෙඩ ලිස්්ට එකක්. ගණ්ඩරෝග කුච්චිරෝග, සාාස කිලාස ගණ්ඩ පිලක නන්න වගේ ෙඩ ලිටක් තිී තින කියන්නන්නේ මිනිසුන්ට හෙඳ පු ල සියලු කාරය ලෙඩ ටිකක්. එල් ෙඩවල් අමතරෝ තවදිීල තිෙන. අපිට සමරලාට බඩගින්න. මලමුත්‍ර බර එතකොට පිපාසය. අන්න ඒත් මේ කායකවතින දුක්විදයටටදාලතිීන. ගිරිමන්න අන්ද සූත්‍රයේ ඇතරම මේ අපි කතාරනවයි හොඳ සංශිප්තයක් ඒක ඒ ලෙඩගෙන තියෙනටික බලන්න අසුභ සංඥාව ඇතේ ආදීනව සංඥාව ඇතේ මිනිට හැදෙන්ට පුළන් ලෙළ ගොඩක් කව කල දෙේෙන. පිළිකා ගණ්ඩරෝග එතකොට හමේ ඇතියෙන රෝග ඇහේ කනේ නාසේ ඇතියන රෝග බඩගන්න උණුසුම අන්නේ වගේ. මේ ඔක්කොම අපේ කයට දැන දුක්. උදහරනයක් විතර මේ කැනඩාව සීතල ේගෙනනවා දැන් අදමහිතන -5. ති ණඩක්ම මේ ෝක තුන්ගනටම සීතල් රට. ඉතින් මේ සම් ර ෙප ර චේ එක ද මිනිත්තු දැකිල හිමයි කරනකොට අපි ේරෙනවා සීතල නිසා ඇතිවන කායිකදදුක. ඉති එෙක්කම ම ෞදධ රබ හිටිය ුදක් විතර තිි කාරග ලට ැෑල ය කිය ලිය බැල මිනිත්තු හක්විත 45 ටපරගේටම උුසුමේතින යිදක අපි දැනවා. ඉතිං ඒවගේම හිතන්න හම්බන්දුරට යන හයිවේ බස්සෙට නගෙනවා මුත්‍රා බරක්ක එක. කොට්ටාවෙන් නැක්ගම අපි මළ මුත්‍ර නි කච කාක දක් ඇ ද කියල බලාගන්න පුල මොකද පෑදක මරක්ම ැග ද ම දක ල ඇතිස මහරිට ඉතිං අපි මේ තාම කතා කරන්නේ කායිකව අපිට දැනෙන දුකගන්න. මොනාද මානසිකව ඇතිෙන දුක්. ඔය ඉහතකපු හැම කායික රෝගයක්ම අපිට මානසිකව ඒිබඳ දුක්හදා ගන්නත් පුළුවන් අර පහගිදස්සල අපේ හසිත අයියහෙම අපිට ඉදිරිපත් කරා කායික සහ මානසික දුක්. ඒගේ සම්යන්කිසිේ කාරයකට ඉදිරි පත් කරා කොහම දෙක දැනෙන්නේ කියලලා ඇත ද රනයක් විදිර ල ැ ට විද න ර ද ම රශන ද ම ුත් කරන්න බැ ට ම විදි කායි රශන න හිතන්න්න බරි අන්නොෝවගේ මානසිකව හිතල මානසික දුක්ොල ඇතිරගන්න ලන්ග යික දක් ගැනම. හැබැ මානසික දුක් ගැන ඒට හද විස්ත ක න දම් චක්පාත්තන ත්‍රේදාවට. දහරනයක් විදට කිවොත් ඉදංකෝපන්න බික්කවේ දුක්කාං අරිය සච්චක්. මහනෙන දුක්ක ආරය සත්‍යය කුමක්ද ජාතිපි දුක්කා ජරාපි දුක්කා ්‍යධිපි දුක්කා, මරනම්පි දුක්කාවඔඋන්ොහොම කියතිෙන. ඉති මේ සූත්‍රය ආයිපාරක් කියවලබලන්න මේ සූත්‍රය කිව්වොත් මීටයහහා විස්තරයක් කියඒක හැ දම්ම චක්කපතන සූත්‍ර සාහනන්නේ ෙටි සූත්‍රයක්ඒ මිනිතු හර පහගතර පට කියලිවරන්න පුළවා මේ ූත්‍ර පත්වගමහන්ුන්ට ඉතාමත් සවිත්ත සවිස්තරාත්මකව මේ දුක ගැන අනිච්ච දුක්ක අනත් ගැන ඒම නැත්තන් චතුරාර් සත්‍යය ගැනම සවිස්ථාත්මක ලොකු දේශනාවක්. එහම් මේ දේශනාව සම්පර්ණ විස්තරේ තියෙන්න කොහෙද. අන්න ඒක තමයි සච්ච විබංග සූත්‍රයේ තියෙන්නේෙ බුදු හාමුදරුව මේක දීර්ගලෙෂ විස්තර කරන්නට තමන්ගේ හොඳම ගෝලය වන සැරුත් හමුදුරන්ට පවරනවා. අපිද කතා කරන්න සැරුත් හාමුදුරුව කියන්නේ ඇකඩමික් ශාස්ත්‍රය හාමුදුරුව කෙනෙක්. ඉතින් ඒ හාමුදරුව ම. ඉතාම ශාත්‍රීවිදියට දීර්ග විස්තරයක්ක් ඉරිපත් කරනවා සච්ච විබංග සූත්‍රය ගියනක ඇතුළති. ඉතිං සච්‍යබංගේ සත්‍රය ආයිපර වචටිත්තිවා ආචිකනා දේශනා පඤ්ඥාපන පට්ටපනා විවරනා විභජනා උත්තානී කම්බන් කියලා. එක පිරිත්තාපපුක එක්ටන මි ෙන්ඩඇති තිගේ කියන්න මොකද මේ දේශනා කිරීම. කීම ඒවගේම පැනවීම පැනවීම කියන්නේ ඩිෆයින් කිරීම පිහිටුවීම ඒ යම්කිසි. ශීලයක යම්කිසි මානසික තත්වයක පිහිටවීම. ප්‍රකාශ කිරීම විාග කිරීම විා කිරීම කියන්නේ ප්‍රශ්නය හලා එකට උත්තරහඇදවා. එතකොට ප්‍රකට දේවල් හැිලා යන දේවල් මතු කරල පෙන්න්නවා අන්න ඒ වගේ කත්තම මේ සච්ව ග සූත්‍රය කරන්නේ මේ මන්ම වචන්ට එක කිවේ පට පන විරා විජානකන නතරමට සූත්‍ර නැතර ිට්න. ඉතින් එක තම ්‍රිපිටක බන්න රලා තේ මේ එක ටයිල්ලක් න එක හැම ූත්‍රයක වගේ පොද්ද. ම විදිියකරතමයි පටන්ගන්නේ බුදුහාමුදුරු වඩිනවා හැමෝමවැද නමස්කාර කරනවා දෙවිරු ඉන්වනන් දෙවිවුරුව එකඒ එකට බඳ වෙනම විදික් තියෙන එකම ස්ටයිල්් දෙගක්තියන්නේ ඉතිං අ කලින් අපි කියවන ජාතිය දුකක් කියලා මේ සච්චවි බංගස උත්‍රයේ මේ සැරියුත්හා මුදුරුව ඒ ජාතිය දුකක් කියන එක හොඳින් ඩිෆයින් ශචවවිබංග සූත්‍රය ඇතුළට ජාතික කියන මොක්ද කිය මේ සයුතර මුලම ඩියින් කරවා හර මුලිමක කියවන්නේ ජාතිපි දුක් ජාපි දුක් කියරලක්නම ාතියනු කුමක්ද කියනක හොඳට ියින් කරලට ගන්න ඇති මොකද ජාතික කියන්නේ ඒ සත්වයන්ගේ සත්වවාර්ගයන්ගේ ඉපදීම හටගැනීම පිලිසිදීම පහලවීම. සංජාති ඔක්කන්ති අපිනිබ්බන්ති කදදානම් පාතු බව ආයතනානම් පටිලාබු එකතම මේ පාලි වචන ටික මේ වචන ටිකක් බැලුහම එකත් අපිට ැමිලිය වෙන අර හිද ඉගරගන්නවාගේ එකොට ජරාව කියන්නමකන්ද යම්කිසි දෙක ජාජීණ බවතියනොන කැඩෙන පැසෙන ඇහමද එකති න ඉන්ද්‍රියන්ගේ මරීමක් පිරිහීමක් තියනොන අන්නෙ එක ජරාව. තිතරුණන්ද මේක ඉතාම ශාස්ත්‍රියය යයිකයයිගේ මැනවුවලක් කියවනවාගේ හමලැන් හරි ටෙක්නික මනවල්ල කියනවාගේ එතකොට මරණ මරණය කියන්නේ මේ සත්වයන්ගේ යම්කි අතුරුධාන්ුවීම, බිඳීමක් චුතවීමක් කලොරිය රීම තියෙනවාන කන්ධානං බේදෝ නිිකේපො ජීවිත ඉන්ද්‍රියස්ස උපච්ේද. ජීවිත ඉන්ද්‍ර ජීවිතය නැතිදීම. ඔන්න මරණය කියල තියෙනවා. ඊට පසේ තාවචනටිකත්තියවා. සෝක පරිදේව දුක්ක දෝම නස්සව උපයාස කියලා. මොකක්ද මේ කියන්නේ. එක්තරා විනාශයක්ින් යුක්ත වූහට එක්තරා දුකක් පැමිණියහම ශෝකයක් ව ඇතුළද තැවීම අතිශය ැවීමක් වේද. පරිදේවය කියන්න මොකද ම වැලීමක් ේද ම කීපකට එකක් දීර්ගල්ස කීවල් කලන්න ඔයාල්ටක පරක්තේීම මේ එකමනි කියන්නේ. ස් උල තියෙන්නේ තෙක්තර විනාශයක් යට තියෙන්නේ තෙක්තර විනාශයක් මේ දෙකම එක වගේන්නේ ඊට පසුන්න තවයකත්තිේෙනවා දුක්ක දෝමනස්ස කයි හටගන්නා දුකක්, කයි හටගන්නාව නොසපයක්, කයේ දුකක් කියලලා ඔන්න කියනවා. එතකොට සිතේ හටගන්නා දුකක්, සිතේ හටගන්නා නොසපූදයක් මනෝ සම්පස්ස වේදනාවක්, ද නස්සය කියලා කියෙන මතික දම ලින් දවස කිවා පේන් ඇන් සෆරිං කියල දෙක්ති නො. පේන් කියන්නේකායික අපිට හම්බිෙනටික. දෝමනස්සේ සෆරිං කිය කියන්නේ මට සොර කියලා කියන්නේ පේන සොරෝ ඇතරම දෝමනස්සය කියන්නේ හිතේ හටගන්නටික කය දුක්ක කියනෙක හට ගන්නකොට හිතේ දෝමනස්ස කියක හටගන්නවා. උපායාස කියන එක ඔන්න වෙනම හටගන්නවා. උපායාස කියන්නේ මේ ඊළඟට හටගන්න එක. දැන් ආයිපරක් මේ මොනොවාද කියලා බැලුවොත්. මේ එකඒක වචනවලින් කියන්නේ එකම එක මන දුකේ තින රේන්ජකක් මේ ොක්දදිකට හරියට තොරගන්නනම් එක්ක අදරට නිව් බලන්න්න හම නාට ැබ්බලන්න එති එතකොට මේ අපි තේරවා මේ මිනිස්සු තමන්ගේ හිතේ තියෙන දුක්කලට හිතිං අඩනවා හූල්ලනවා ඇතුලින් තැවෙනවා අර හෝස්මහෙලන්නේ හුල් හුල් සෝකය එකන තමන් හිතින් තනියම තැවෙනවා ඒත් එක්කම ටිකවෙලාකින් පි ක්කඩක්කඩුවගේ අන්ඩඩ පටන්ගන්නවා පපු අත් ග හඩනවා අනිත්කයිට කිය කිය අඩනවා ට පස තාවටි කලාවින් සිියනැතු වැටනවා උපායාහස. ඉති ඇඩල්ල රේජක තමයි මේ කියල තින්නේ නම් එක සරලයක් විදියටට අපිට තේරේ නමුත් වල තේරුණල දන්නන්නේ මේ ඉතාම සියම්කාරණා ගන ඉතාම දැඩිව නිරීක්ෂණයක් අපි මෙතල කරනවා ත්‍රිපිට කඇතුළේ. ඉතිං ඊළඟටන්න අපි සම්පයෝගෝ පියහහි විපයෝගෝ දුක්ක හෙත් තියෙනවා. ඊළඟට තියෙනවා වැදගත් කරනයක් යම්පි ඉච්චන්න නලබති තම්පි දුක්කන් කියලා. ඉතිං ඇයි අපි මෙහෙ මඩන්නේ අපි ඉපදීම ස්භාවකොට ඇත්තාවූ සත්ත්වයන්ට මෙබඳු කැමැත්තක් පහළව. අපි ඉබදී ඉපදනේ නැත්තං මේ වෙන ප්‍රශ්න එකක්වත් අපට නැහැ. ඉතින් අපි ඕනව විදිට අප ඉපදන්නේ නැතුව හිටියනම් මේ එකක්වත් වෙන්නේ නෑන. හැබයි එහම අපි හිතුවට අපිට ඕනවිදියටට අපි ඉපදින නැතු ඉන්න බැහැ. ඉතිං අන්නේඒක යම්පි ච්චං නලබති තම්පි දුක්කන් කියලා ගහලතිනවා. ඉතින් ඒ ඉපදනවාගේම අපි දිරීම ස්වභාවකොට ඇත්තාාවහිය. ජරාව ව්‍යාදිය මරණය ෝක පරිදේව දුක්ක දෝමනස් උපයාසය ස්වභාවකට ඇත්ත හුය අපි හිතතුනට මට අඩවන්න කවදාවත් කියෙනම මට පස ජීවිතයට අඩන්ඩනය කියීමට හිතුනට මට කැමති විදියට ඒ ඒ විදිට ඉන්න බෑමොකද මේ සෝක පරිදේව දුක් දෝමනස් උපයාස කියෙ අපිට ස්භාවකම උරම වෙනවා යම්කිසි දෙක ජාතියක් තියෙනවන ජරා ව්‍යදි මරණ සෝක පරිදව දුක්ක දෝමනස් උපයාස කියනෙ අපිට ධර්මතාවයක් විදියට හම් වේෙනවා. ඉති Quan ්‍රි න්න ේ කිය වචන ඇති. පේ කියන්නේ පෙර පරිදි කියක. ක ්‍ර කල හිටපු ජනාධිපතිගෙන ටියල එයාට කොලේක කියළදුන්න ළගදරක කතාවක් කරන්න ඉති ඒ ජනාධපති ට පසකි ල අහෝදුකකි ඉරකි තිතකි මල් වැලකි කියලා ඉතිං ඒ වගේ නෙවෙයි මේ පේ කියල කියන්නේ පෙර පරිදි කියක. ඉති මයි තින්න. ළඟටම පස්ස මේ දුක්්ටකට පස අපිට හම්බමෙන දුක් සංකිීත්්‍යයන පංචුපාදාන කන්දාා දුක්කා කියලා. අන්න ඒක පැහැදිලි කරන්න අපිට තාම සංකල්ප මදි අපිගා අපි පංචස් කන්දය න මොක්ද කිය හරියට ඩිෆයින් කරගත් නෑ පනවගත් නෑ තින් හහිද අපි උඩටි ගනම තරක්ද විස්තරතා කරම. යම් මේක යෝගනකට ඔයාලට මෙහමක් කිතුන දන්නේ. අපිට කායික දුදගැන කිව්ව ලෙදවීම ඩගන්න ගැන කිව්වා. මානසික දුද්ගන කිව්වා ප්‍රයන් ගෙන් වෙන්වීම අප්‍රියන් හා සම්ප්‍ර එකතුවීම. බලාපොරොත්තු කඩියීම වගේ බද කියන කිව්වා හැබ ජාතිය දුකක් කියන එක මොකන්ද ඒ අපිට දැනට දුකක්ව සමහරයට ඉපදින ළමෙට දුකක් දැනවා ඇති මේ අම්ගේ බඩින්දල එලියටෙන්න කොට ඉති ඒ අපට මත්තක නෑද. අනිත අපි ඉවිපදිච ගමන් ලමන්ට බණ කියට ඇන්නෙත් හැ. ඉතින් එතකොට මේක රිදනවාගේ අදහසක්වට බැහැ මේ ජාතිය දුකයි කියන එක කායිකව හරිර් මානසික හරි රිදෙනවගේ අදහසක්වට බැහැ ඉපදීමට අපි බලාපොරොත්තුවන කැමති ආකාරයට ට ඉපදීම පාලනය කන්න බැහැ අපිට ඒ එක්ව මේ ප්‍රශ්න ඔක්කොටම හේතුව ඉපදීම. ඉති අන්න ඒක දැන් ඕන්න දර්ශික දුකක් ඇයි දර්ශනිකයි කියන්නේ මේ විදියට හිතල බලුවත් තමයි අපි එක දුක් වියට තේරෙන්නේ මොකද නැත්තන් අපි උපන්දිනයට කවදාවත් මේ ඉපදීම දුක් කියලා අඩන්නෑන අපඒට සතුට වෙන්න පාටිකක් ලැස්ටි කරන්න. ඉ තවත දෙකටකයොත් ඉහැත කියපු කායිකමානසික දුවලට හේතුව තමයි දර්ශනික දුක්වෙන්න මේ තමත් වැදගදධයක් අප තේරුගන්නො අප අපිට මේ දර්ශනික දුක සැපවේදනාවක් හෝ දුක්වේදනාවක් හෝ පේක්ෂාව ේදනක් ඉදිර ෆිල්වෙන එකක් නෙවී.ඒ අපි කල්පනාවට ග්‍රහණේවින එක. ග්‍රහණය වෙන්නේ කල්පනාවට ඒකට අපිට වචන කියන්න පුළන් ප්‍රඥා චෛතසිකට ්‍රහණ වන එකක් කියන. තිැම් වේදනාව දැනකට වචනයක් කියන්න පුලන් එක වේදනා චෛතසකට ග්‍රහණය වනා කියන චෛතක කියන අපිදැනටකමකු තකට කියට ේදනා චෛතසිකය සහප්‍රඥා චෛසිකය ඉතින් කාටය මෙහ තිතන පුළුවන් දැ. විද හි ැතු හි ද ශ ක නැන කියලා උදහර ප උප කිය දිය න්ස ැගක් ැග දන්න ටහග න එක ාරගත්තන ප්‍රශ්න යි මතක දන්න ස්සර කතාවත්තිබු මල් ගඩි දසක කියලා ආර්ක රයගේ. මේ කතාව මට මක ැ තින එක මිනිහිට හබනවා ස්වීප ැද හරිම හරි දකට ගල් රෝලක් ැක් කම්බෙනවා. ඉති මේ නුසේ හද පිටිසර ගගම මනස්සේ ගල් ෝලත්වය බයි යක්ක් දන්න. ඉතින් මේ ගල්රෝලාර්ගෙන තෑගාගෙන එම ෑගනිසාම විශ වෙලා ලොු කරගකට මන පානවා ඉතිං අපිට පේනවා අපි හිතන විදිය වෙනස් කරහම ඔව කල්පනා කරන්න නැතුූ හිටියම දුක නෑන කියන. මේ ඔපත කියන මේ බෞද්ධගම තයනෙට ජතිය දුක් කියලා ගන්න නැතුව මේකම පට ලිච් ෑග වි ර්ග හිටන ඒක ප්‍රශයක් වෙන්නේන අන්න එහම මයාලට හිතුල නං තම අපිට දර්ශනික දුක තේරලා නැහැ ඒ කියන්නේ. උඩිකිව්ේ දර්ශනික දුකක් ගැන නෙවෙයි. මොකක් හරි මතවාදයක් ඔස්සේ හිත මෙහෙවන කොට කල්පනා කරනකොට අපිට එන්න මානසික දුකක්ගෙන මං කිවේ. ඉතිං ඇත්තරම මේක මෙච්චර පැටලෙන්නේ මේ ධර්ශික මේක දර්ශික දුකවිදියට නමකරනම් කලලා තිය හිද. මොකද දුක කියපුුමන් අපට මතක් වෙන්නේ අපි කායිකව හෝ මානසිකව රිදෙන දෙයක් ගැන කියනකත්තමයි දුකවිදියට මතක්වෙන්නේ. බන්න නැමත කියන්න ආරය දුක්කය කියන්නේ ඔය රිදෙන? කායට එම රිදෙන්න්න වෙලා තියෙන්නේ ඇයි කියන එකට හේතු. ඒ රිදිීමම ගැන සම්බන්ධකක්නෙවෙයි මේ රිදන මනස සහ කාය එම රිදෙන්්‍ය අයි කිය එක එම සෝකයට පත්වෙෙන්නේ දෝමනස්සට පත්වෙෙන්නේ ඇයි කියනෙට හේතුව තමයි ආරය දුක්ක කියන්නේෙ ත උදහරණයක් දෙන්න වේදනා චෛතසිකගේ සහ ප්‍රඥාතයිසක අතර වෙනස දලවශයෙන්ගොඳර ගන්න. මේ මේ උදාහරණ මේ සාකච්ඡාව කෙලවටයනකොට මේ එක වැරදි. හැබේ අද දවසට මේක හර. ඉතිං අපේ දැනුම, ලජ එකකාිට දෙොටස කට කටන්නපුල එකත්තම අපි ඩිෙක් ෙක්ස්පිරියන්ස එක. ඉන්ද්‍රියන්ට ග්‍රහණය වන දැනුම්. ඉන්ද්‍රිය ප්‍රත්තික්ෂ ඥානය. එතකොට මේ ඉන්ද්‍රියන්ට අසු නොවෙන කල්පනාවෙන් ඇති කරන්න පුළුවන් නොලෙජෙහුත් දැනුකුත් අප පියකට ගේ න ඉඩිෙක්් ො ජෙන් කියලා. එමනත්තන් ඉන්ෆරන් නොල්ජ කියල අනුමාන ඥානය උදාහරණයක් විදි අපි ජල චක්‍රයමගමු දැම් අපි ජලය වාශ්ප වෙනව. අපි කවද ජයවාශපයනවා හම දැක නෑක සාමන්‍ය පේණ නෑ වැඩිය. නමුත් අපි දන්නවා වතුරවීදරුව කරලා තිබ්බම දවස් කීපේකින් ඒ වතුරටි හිඳලෑනවා. ඉති මේ වතුරට ටික කොයිටාරි අන්්ඩෝනි. එහෙම වෙන්න අපි දතමක කාර ලොක කරග කියන කවදත්ත වෙල වතුර විත් ැතම් විීදුවෙන් අපි අනමානා කරන්න පුළුවන් ඉන්ෆරන්ශලිට හිතන්ඩ පුළුවන් කල්පනා කරන්න පුළන් මේ වතුර ටික හෙමීට වාතයට එකතු වෙලා ජලය ජලවාශපවට පත් වනා කියලා. ඉතිං අපි මේක පොයින්ට්ස්් දෙකක් දීට ්‍රහණය කරගන්නවා. ඒමකන්ද මේ පිරිච්ච විදරව තියෙනවා හිස්වවිදුරෘතියනවා. ඒ අතර මැද හැම පැයක්ම හැම මිනිත්තුවක්ම හැම තපපරයක්ම හැම මිලිතපපරයකම ඔය වතුරටික වාශපයනවා. ඉතින් අර ෆුල්වීදුරුව හිස්සුණුව එක සත්‍යයක්. හැම මිතප්පරයේම ජලය වාශ්ප වෙච්ච එකකත් සත්්‍යයක්. හැම පලවි නි සත්්‍යය අප පංජ ඉද්‍රයන්ට ගහනය කරගන්න පුළන් රිජ්ුවම ඩිරෙක්් එක්ස්පිරිය එක. දෙවෙනි නි සත්‍යය ට කල්පනාවට තමයි ග්‍රහණය කරගන්න පුළවා ංකපක රද ජලවාශ වීම පොඩිලා මේක් වැඩිහිටී බවට පත්වීම. අපිට පොයින්ස් දෙක් පච න්ද්‍රයටට ග්‍රහනය කරැ පුළම්. පච ද්‍ර ගු ගද ඇසකන සේ දිව දිවශරීරය. ඔය පහට අපිට ක්ස්පීරියන්ස් කරන්න පුළුවන් ප්‍රත්්‍යක් ඉන්ද්‍රීයට ප්‍ර ේක්ෂ කර මු. ජල වාශ්පවනා මෙන්න මේ හැම වෙලාම හම ලිපපරෙම ජය වාශ්පනා කියෙ අපිට එම ඉද්‍රියන්ට ගෝචරවෙන් නිනහැ ඒ අපිට කල්පනා කරලා මනසට ගෝචර කරගන්න පුළා. ඉතිං දලවශයෙන් දලවශයෙන්. ඔන්නෝක තමයි වේදනාචෛතසකේසාහ ප්‍ර්ඥාචෛතසකේ වෙනස. ඇයිම මේ එකට දලවශයෙන් කියරැකිවේ අපි හොම කල්පනා කර කර හිටියට ඇත්තටම හදිසිම දෙවන් වහන්සේ වෙලාම මේ අතුරට අතුරධාන් කරවන් දන්නේන. අන්න එහෙම ුණනම් අපි මේ ගත්ත ඉන්ෆරන්සක. අනුමානය සම්පූර්ණම වෙනස්සලායනවා. ඒ සත්්‍ය තම පූර් ලසත්වයක් නෙවෙයි. ඉතිං අපිට තාම මේක සැකකරන්න හේතු තියෙනවා.ස් දෙවනිට කියප සත්ය සැකරන්න හේතු තියෙනවා නිවාර්ම මේ වාශ්ප වන කිය විශ්ාකරත් හම ැක් ඇති න හැම හම දේ ගට මන ඇතරම වාශක ද හම කියල ගට හ දිගින් දිගට ප්‍රශ් කන ික දසක්කනකොට ඔලත් ැකහිතර ඔය කිවලට සහරිට ඇතම ශ ප වන්න මේ දෙවියන් හස අතුර ධා කරන දන්න නෑැන කියලා ඉතින් අන්න එතකොට ඒ දෙවනි කියනට සැකයක්මතු වෙනවා. ඉතිං න්‍යයත්මකව තේරුම් ගැනීම. දත් ප්‍රඥාාව කිය තන්නෙප ්‍රඥාචතසක කියල හිතන්න එපාඒ දැනමක් වත් හුදු දැනමක් විතර එක නොලේජ්ජක් විතර. අපි ආයි පසුවට නොලේ ජන් ෘද ගැන පසුව කතා කරමු. ඉතින් දැන් අපි උඩ කියෝපු වැ එක්නට ඉන බලලා අපිට දැනෙන දුක් ගැන කතා කලාට දැනන සැප ආරය දුගට අයිති නෑන කියලා අපි දුද්ගන කතා කරින්. ඉතින් අප හලින්දස කතා කර අපට දැනන දුක් සැප උපේක්ෂාව කියන තුනටම ආරයදුක පනවලතිනවා. ඉදිරිටත් හදිලි කරගම එක සැ ක් විදියට දකිනවදී අපි කතා කලා දුකක් විදියට දකිනවා කියන්නේ අයිපාරක් සැප දුකක් විදියට කායට හෝමංන්සට දැනවා කියන නෙවී අපිට ඒ තියෙන දර්ශනිිකවුල අපිට කල්පනාවට ග්‍රහණය කරගන්න පුළුවන්. ඉති මොකදද අපි හිත්තපු බලාපොරොත්තුවාකාරයකට වැඩි සිද්ධුවුණේ නැතිවුණු හම එමට සිද උ හම අපිට සතුර දැනවා නමුත් මේ සතුට අපිට පවත්වගෙන හැනබේ හරිටර මදල්ව පා්ික හම ටිකවෙලාකගේ වෙරීමත බහිනවාගේ. කක්ල්ලේ එක දිගට කරන්නකට මත්තනෙන වැඩපුර මන්ද්‍රප යෝුනි ඒක සපයගන්න වැඩපුර වෙෙක් දරන්න ඕන වැඩිිය මන්තරගන්න න තින් අපි මේ කතාර කලින් සතිවල මේ ලබාගත්ත සැපය කොයි වෙලාවේ නැති වෙලායද කියන දුකාපට නිතරම තියනවා. අපේ සැපවේදනාාව වෙනස් වෙලා යනවා ඉතින් ඔන්න ඕකට අපි නමක්තු වන්නම් විපරිනාම දුක්කය කියලා. තුංගනි දුක සංකාර්දුකය අපි භාාවනා නොකොරපු කෙනෙක්ට මේකටිකක් තියක්ත් තේරුම් ගන්න අමාවරු දෙදයක්වෙන්න පුුවන් සංකාර්දුක කියනක. යි පර දලා අදසත් දෙන්න කද මෙදාල අදහස එක නිවරදි අදහසන්නේ වේ අදවසට තේරුම්ගන්න අපේ හිත සාමාන්‍යෙන් නිතරම කතාවක් කර කරන්නේ නිතරම වීමසමින් කතා කරමින් ඉන්නේ. සමයට මේක හිත ඇතුලෙම අපේ යාළලුව එක්ග චරිතයක්හතාගෙන මමයි ඒ යාලුුව අයි සංහධ කරන. ඔහට තේර ැතිලදන්න අපි සම්මාලාට අපේ අම් හරිතාත හරි යාලුවක් හරි අන්ඳුරන එකන කරි හිතඇතුලන්න. ඒයි මමයි අතර හිතඇතුලෙම සාකච්චක් කයෙන. දෙන්නෙක් නැ නමුත් එකම හිත තුළේ දෙන්නෙක් හැදිලලා ඒදෙන සාකච්චාරනවා. සම්හරලාට හිත තනියම සාකච්චා කරනවා. මේක සදධ එලියට ඇහෙනවලන් මේක ලොකු ගෝෂාවක්. මේක හොඳලාට ඇහෙන්නේ නෑයිලියට අපිට විතර යෙන්නේ. ඉතිං මේ සද්ධ ටික මොහොතකට නැවතුලන් කොච්චර නිස්කා ලංකවේද. අ ඉංරජ කැල ඇතු ඉන්නකොට ඒකතුේ හැමතිස්ම රහැ යුකයගනවා රි හරි ම්දී ෑගන. බුගම එක පාරක මොකක් කරිහේතුකට හන් යෙනවා. අන්න ඒවෙලාවට මුළු පරිීසරයම ඉතාම ගැමරු නිශ්ශබ්ධතාවයකින් වැහිලා තින කිසිම ශබදයක්න තිෙනක පාරට. ඉතිං හිතට මෙම නි්ශබ්ධතාවයක් තියෙනවා කියන එක දන්න නැත්තන්, මේ මංක කියනක තේරෙන් ැ එක මංකගේ භාව කර නැත්තං එක සමහට තේරෙන් ැතිවේ කියලා. නමුත් මේ නිශ්වබ්ධතාවය අපිට ලැබුනම අපිට තේරෙනවා මේ නිරතුරුව කැකෝගහන්න හිත කොච්ර රලුද. චර මහිරිද කොච්චර කටුකද මේ නිශ්්‍යබ්ද හිත කොච්චර ශාන්තද කොච්චර නි් නිශ්චලද කියලා ඉතිං උදාහරැකිත දැ මුළු ජීවිත කාලයම කට්ට කට්ට අවේ කාතරකෙහිට මිනිහ එක පට හෙවනතින ගහක්කාාවට වතුරතින ශේමභූමයක් ගව ටු හම ලොකු නිශ්ලතාව ඇතින නොකු විේක ඇතිෙනවාන අන්න ඒක තමයිම මේ කිව්වේ හැබැයි ආයිපාරක් වැරදිට හිතන් එපා හිත නිශ්චලවීම සංකාර දුක්කය කියනක නෙවේ එමත් සංකරදදුක අපට තේෙන්නේ හිතනිශ්ල නාාවම කියනක ගැන්නන්නේ මංකතාදරන මොකද හිත නිශ්ල කරගණඩ ක්‍රම ගොඩක් තියන. ඉතින්කිනිසාක දලා හසක් පමයි. ඉති මොක ද ක ැක් භාාවතුලින් හිතනිශ්චල කරගන්නඩ අපි බද්ධගම ඕන්න. අපිට මුොකුද දනනතු භාාව කල හිතනිශ්ල කරගන්න පුලුව නොත් සංකාර දුක්කයැ එක නෙවෙයි ඊට දලා අදහක්ෙන්ට තමයි වංගේ උදදාහරණය කිවී. ඉතිං ත්‍රිඩක්ෂණය ගැන විශේෂෙන් දුක්ක ගැන ම දිගටම කතා කරන්නේ මේ ගොඩක් වැරදියට තේරුම් රගන්න සංල්ප ගොඩක් මනිස්සු හිතන්නේ බද්ධගම අපි විඳින දුකෝඩ පදරංච දර්ශනයක් කියා. ගොඩක් අයට මේ දර්ශනනි තුක ගැන අකිසිම අවබෝධයක් නෑ. ඉතින්ං ඒ අදහන්න මිනිස්සු කියනවා අයෝ මේ ෝක හරිම දුखाයින්නේ. කියලා හිතාගෙන හරි මුූසලව දිගටමයි ජීවත්තයන්නේ විශේෂයෙන්ම තේරවාදී බුද්ධ මද වන්න ැටල්ල සුම් චිंතනය. ඇයි දෙම්බන් හෙම කියන්නේ. දැනට තේරවාදය වඩාත්ම ප්‍රචලිත තායිලන්තය බුරුමයකාම් ෝජය ශ්‍රී ලංකාවල් හෝසේයගේ රටවල්ල. ඉති මේ රටවල් කී පෙන්බං හොදර ඇවිදල තියෙනවා. මේ මිනිස්සුත්ක කතාබා කරල දෙන ඉති මේ හැම රටම තායිලතය ඇරු නම අනි තැමරටේම වගේ තියෙන පොඩි අඳුරු මූසල සවභාවයක් ඇට කියන වචනය එච්චර තරහවෙන්න පාටිකක් කරයොි කිරීම දියුණුවක් නැති සවභාව ඇත්තිනවා දියුණුවක් කියල මං අදහස් කරන්නේ බෞතිකව දියුණුත්නේ ආධ්‍යත්මික දියුණුත්න. ඉති කවද ලංකාාවෙන් එඩියට පැස් ැතිෙන ම කියනෙකට විරුද්ධවෙේ. හැබැයි ආයිපරක් බලන්න ඉහෙත කියපු ඔය රටවල්ටිගේ ආගමක් විදියටට බුදුදහම ප්‍රතිද්ධ වනාාට දර්ශනයක් විදියට ඉතාම පහලා අඩියක මේ රටවල්ටික තියෙන්නේ. අපි ත්තුත් භූතාානය වද්‍රයන ෞද්ධය ගොඩක්ඉන්නන්නේ එක බෞතිකව ඉතාම නොදියුණු රාජ්‍යයක් බෞදතික කිසි දියුණුවක් නැ එකක මුත් ආධ්‍යාත්මක ඉතා දුණ මිනිස්සුවෙන්නේ හැපින ින්න්ඩෙක් එකක උඩිමයින්නේ ූතාානයඉතින් දෙ මහයන අගමතින රටවල් ගත්තුත් චීනේ මොංගෝලියාව, කොරියාව ජපානය, සිංගපෝ වියට් නම් ඔයවගේ රටවල් ඉතාම බෞතිකව දියුණුලාතියවා. ඒක මොහක් නිසාද කියන පි පැත්තිකින් ති බොත් ප අප ෙන ර කලින්ි රට ල් ි ටික් අන්ුරුවෙලා යනකොට මේ රටවල් බෞතිික ියුණවා තින සහ රටවල් ආධ්‍යාත්මක දියුණුලාතිීනවා. බෞද්ධ රටවල්. ඉතිං මේ ලංකාවේ ෞදධෙක්කයයි ඔය ෞතිකව දියුණනාට ඒ කිසිම ආගමික සවභාවයක් ඔය මංගේපු චීනය ජානනි වගේ රටවල්ල නැහැ කියලා තින් ඒ නිරීක්ෂණ ඉතාම නිවරදි. මොකද බුදු දහම ආගමක් විදියට ඇත්තටම ෆෙල්. මං අයිපරක් කියන බුදු දහම ආගමක් විදියට ෆෙල් මම අධ්‍යනය කරපු විද්‍යාව පටහිර දර්ශනය හෙලනික් දර්ශනය ඇතුළ ගොඩක් ආගමික දර්ශනවාදවලින් බුදු දහම දර්ශනයක් විදිට මට හම්බවෙච්ච දැන හම්බවෙච්ච සුපිරිම දර්ශනය ඒක තම ට ැන හම්බලාතින හොඳම දර්ශන එ ඇතම මේ කතාව කියැන ගොඩක් දර්ශන අධ්‍යයනය කරලා ඒ හැම දර්ශනයකට ව මටේ දර්ශයක් විදිට ඒග තින සුපිරිියෝටික පේනවා.නොමුත් බෞද්ධකම කියන්නේ චින්තනයක් ජීවනචර්යාවක් ප්‍රතිපත්තියක් කරන්න ආගමක් නෙවේ. එක කිසිසේත්ම ආගමක් නෙවේ නොමුත් අවාසනාවකට මේ ලෝකේ බහුතරයෙක්ම මිනිසුන්ට දර්ශනයකට වඩ ආගමක ඕන උමනාව අවශ්‍යතාවේ තමයි යෙන්නේ. දමන් කිවනර පියජාතික සූත්‍රය ඒ බම නටවාගේ. ඉතින් පළවිනි දවසත්කිවවා ආගමක සහ දර්ශනය කියන්නේ අපි අවශ්‍යතා දෙකක්කුඩ ආශරය කරන්නේ. ඉතිං මෙහම වඩ මංගිතන් ය රටවල්වලට මෙහෙම වෙන්ඩ අපගේ රටවල්වලට මෙම වඩ ප්‍රධන හේතුවක් තමයි මේ දර්ශනික දුක කියෙක මිනිසුන්ට හරියට නොතේරෙන එක ඉතින් එෙක් එක තම මෙ එකකට වැඩිපුරමයි දෙවෙනි පටත්තයි විස්තර අපිට පහවා දැන් හෝන පරටක් ආගිකුුණහම් මොකද වෙන්න කියලා අන්තිම. ඇැර පෙේද පාරම ඇද මනිස්සු ගල් ගහලා පපුච්චරදානවා. ඉතිං ඇත්තටම ඕෝකට ආගමඉන්න දෙවවත් දර්ශනයවත් නවේ ඇතම ඩිපුරු ලප බලපාන්නේ කොච්චර ආගමික වෙන වදගේන එක. විිතරයි ඔන්නකට බලපාන්නේ. ඕන මේක් ඕෝනාවටට අල්ලගත්තම ඒක අනර්්‍යයක් ටතුගන්න තනක දැම ඔලුවෙ එකක්මට පැන්ඩොල් හම්බෙනවා කියලා පැඩොල් හොද හදල ක්ඩගත්තොත් ඒක ෙඩක්වෙනවාන්නේ ඒක අමතු දන්නැති ෙඩක්ෙන ති ඒ කතමයි වෙන්නන්නේ ඉන්. හහිෙ ලම න් හමදර පලම දවස ද ොකද මේ ආගම් ගැන මෙචර රරිෙ හ කතාරන්න කියලා විශේෂයම බෞද්ධක්ලා ඉපදිලත් ඇත්තටම මට එම කිසිම තරහක් නැහ කිසිම ආගමික පුද්ගලය ගැන නමුත් මම දැකල තියෙනවා මම දැකල තියෙනවා ගොඩක් ආගම් අධහනය ගොඩක් ආගම ඔලුවට ගත්තය තමන්ගේ පාඩුව එක අදහග නී නැතුව ඒ අනිත් අඇගෙත් ඇැගේ ගහන් ඩයනවා මුලිින්ඒ එක හොදිින් ඇගේ ගහනවා ම වැලුත් නර්කින් ඇගේ ගහනවා ගහල බැනලා මරල හරි වක්නේ ඉති ඒකට හේතුව මේ ආගම් ඔක්කොම පදනම් වෙලාතින්නේ විශ්වාස පද්ධතියක් ඩ තමයි මේ ආගම් හැදිලතින්නේ. ඒ හැමාගමකම තමන්ගේ විශ්වාස පද්ධතිය හැර අනිත් අයගේ සම්පූර්ිම වැරදි මිති්‍යය අදෘෂ්ිකයි කියරග කියෙන ගතයෙකුත්තියෙන මගේක තමයි හරි ඉතුර ඔක්ොම දර්ශනයටක මිති්‍ය අදෘෂ්ික කියෙන. ඔයාලට තීරුණණටඩන් නෑේ මමමච්චර කල් දැන් මේ අද නම දවසන කල් කරපු සාකච්ඡාව ඇතුළලට මම කියපු බුදුදහම විශ්වාස පද්ධතියක් ොඩ ගිය එකක් නෙවෙයි ඒක නිරීක්ෂණය මත පදරගච් එකක් දැන් ම කියපුප එකක්වත් මේ ලක්ෂණ එකක්වත් විශ්ා කණ්ඩෝන වනිේ එකනිකම් බලලා නිීක්ෂණය කරන්න පුළුවන්ගේ විතරයි. ඉතිං ඇතරම මේ කෙඩවරටයන කොට වරතේවේ බුදු දහම කියන්නේ මේ විශ්වාස ප්‍රශ්න කරන දර්ශනයක්. කොටින්ම කිවොත් මේ විශ්වාස. මනන් මේ දෘෂ්ටීන්ගේ ප්‍රහානය තමයි ුද්ධ ර්ශනය අවසාහන පල ලෙස සඳහන් කල තියෙන්න. හො යි දැන් අපේ ආයිත් පරක් මේ වේදයිත දුක සසා ධර්නක දුක කියනෙකට අාවත් සූත්‍රයඇතින හ ගත ූත්‍රය කියලා හොයි රහෝගත සූත්‍රයේ එක්්‍රා විිෂ්ණ භික්ෂුවක් ක හනවා මේ ප්‍රශ්නි. රහෝගත කියන්නේ රහ ගතතු එම නත්තන් තනියමඉන්නවා කියනක ඉතින් මේ තනියම වංගලලා ඉන්නවා කියනක එතකම තාව වැදගත්කාරයක් අරයි ප්‍රශ්න හපේ කියතහො දයි වැදගත් පනි විඩයක්ක්ම තින්න. තනියම ැඩේකට වෙ ොකක් හරි තමන්ට හිතන එකක් හිතා ගෙනන්නට ඩ කල්්‍යයාෑන මිත්‍රක් මිත්‍රු සමහයක් මැද තමන්ගේ අදහස් පිරිසිදු කරගනීම තමයි ඉතා වැ ගද්ද මේ සූම් සාකච්චාව හරි ඔන් onlineයින් ऑෆ ලයින් මොක් රුදිියකට මේ අප අදා සාකච්ඡා කරලය එක සැක හැරග්ඩෝනේ. ඉති මේ රහෝගත සූත්‍රයේ දේශනා කලතියන්න මොකක්ද සැප දුක උපේක්ෂාව. කියන තුනම, දීමක් තිය ොන ඒ විඳීම දුකක් කියලලා බහසි මනවලතියනවා කිය බදුහාමුදුරුවගේ ප්‍ර්ය කන. එතකොට ඇයිහෙම පනවතියන්නගෙන බදුහාදුර ක කියන ඔ හොඳ ප්‍රශ්යක් ඇහේ නයමන්නව මගගේ මේ ල්ලාහ ප්‍ර්න අප එක මේ ප්‍රශ්නය මංහෙම කියල තියෙන අතමයි මමැප දු තුනම කියන වේදනා තුනට විඳීම් තුනම දුකක් කියලා කියල තිනවා මං එහෙම දේශනා කරලා තියන්නේ ඒ තිෙන ආය දුක ගැන එකමන් දේශනා කරලා තියන සංකාරයන්ගේ අනිච්චභාවය පිණිස. සංකාරණං ඒව අනිච්චතං සධාය භාසිතන්. සංකාරයන්ගේ අනිච්ච බව පමණක්නෙවෙේ සංකාරවලට උරුම ක්ෂවන ස්වභාවයක්. විනාශන ස්වභාවයක්, විරාගස්වභාවයක් නිරෝධ ස්වභාවයක් විපරිනාාම් ස්වභාවයක් කියන මේ ඔක්කොම ආය දුක් විදයටට ප්‍රකාශ කිරීම සඳහා මංහෙම රහෝගත සූත්‍රයේේද එහම කියල යනවා. කියල දුහාමුදුරු කියනවා. අපි මේ වචනටික නිතරම් ඉස්සරට හම්බෙනවා කයදම්මං, වයදම්මං විරගදම්ම නිරෝධ දම්ම විපරිනාාම දම්මතං කියන එක. බනගවල්ල දෙකන ඇති වයදම්මා සංකාරා කියලා ගහ තින ඉතින් ඔන්න ක අපී ඉන්සිරට අපිට හොඳ ලිහාගම සංකාරණන් ඒව කයදම්මං, වයදම්මං, විරාගදම්මං, නිරෝධදම්මං, විපරිනාම දම්මතං කියන්නේ මොකන්ති කියලා. මේ තුගෙන ලක්ෂණයට මු. ඇතඒ මේ තමයි වැඩදා වැදගත් ලක්ෂණය අනත්ත ලක්ෂණය කියන එක අනත්ත කියන එකට සිහලයෙන් අනාත්ම කිය පරිවර්තන වෙලාතිීෙනවා ඉතිංඒකත් කලින් වගේ විධාර්ථකත්ම තියෙනවා ආත්මිය කියන එක හින්දු වේදයන සංකල්පයක්. සංස්කෘතයෙන් ආත්මය කියලා කියන්නේ සාර්ය එහනට තන් හුස්ම කියන අර්ථ. වෛදික ශාස්ත්‍රයේ හුස්ම කියනකට විශේෂ වැදගත්කමක් දෙවා දැන් වෛදික ජෝතිශය ගත්තොත් ළමෙක් ඉපදන වෙලා කියන්නේ යා මවකුසන් එලියට අපපු වෙලාවනවයා හුස්ම ගන්නට පටන් ගත්ත වෙලා එතින් එතරින් තමයි යාම මේ ලෝකයට සම්බද දෙවා කියලා කියන්නේ එතකම වෛදික යෝග ශාස්ත්‍රය ගත්තොත් අපර කල් ුත්ක් පොඩ්ඩබල එකතිනවා මිනිහක ජීවේ රැදිලතියන්නේ මේ හුස්ම කියන එක තවිදේකතොත් මේ ජීවේ කවන්්ට එකක් තමයි හුස්ම නමකද දැන් මිහැකි පපදෙනනකොට. එයායට උරුම වෙච්ච හස්ම ප්‍රමාණයක් තියෙන. අර ෆෝන් නැල තියෙන්නේ ාජිං සයිකල් එකක චාර්් සයිකල් ප්‍රමාණයක් ඒ වගේ මිනිස්සු හැමෝම හුස්ම ප්‍රණයක් කරගෙන තවායින්නේ මේටික ක්මටිවර කරන්න පුළුවන් හෙමීට හරගෙන ගොඩක්කල් ජීවත්තවෙන්න පුුව. තිපි සාමන්නෙෙන් මිනිත්තුවකට පාර පහලවක් විස්සක් විතර හුස්මගන්නවා සාමා්‍ය මනුසේක් ෆිඩ්බිට්ට එකක් දංගන්නන එක බලන්න පුළුවන්. ඉති අපි ප්‍රාණයාමගේ අභ්‍යසැක් කරනකොට හස්ම මිනිත්තුවකට හතරක්ටක් විතර ප්‍රමාණඇත්තමයි ගන්න සමන්්‍යෙන් නුපුරදු එක්කනෙටක් පුරුදුනහම හුස්ම වර හතරක් ඇවිතරදමයි ගන්න තනකුත් ගන්න. ඉතින් දිගටම ප්‍රාණයම කළොත් වැඩිකල් ජීවත්තෙන්න්න පුළුවන් කියෙන කතාවගුත් ව ඇති හිමලේ යෝගිවරුන් ලු සහරවිට යාල දවසට පාරයි හුස්ම ගන්න අරන් අවුදු සියගාන්න ජීවත් නල ඉති ඔන්න අයිපරක් අපිට කරන්න බැරිමගක්කිරි වැඩත්වන එකක්නෙක් න්නන ඒයසා සමන්න්නඉන්න හිමමාලේ යෝගියෝ රහත්තාහාමදරුවරු කද ඇත්තැ චෙකරන්නටැ නි ගේ ක්ේ ම හිමලන්නේ ුක්කේසේ වෙතත් අපි තිෙනම හුස්ම හෙමීට වැටෙන්න්නතු වේගෙන් වැටන්න ඕන වෙලාවටද කියලා කොයි වෙලාවටද බයහ සිද්ධ උුණහාම තරහ සිද්ධ වහාම අධික රාගෙක සිතු ලයාහාම අනන්නෙතකොට හුස්ම කැනීමේ ක්‍රියාවල වේගත්වවා. අපි හිත නිශ්චල වෙන්න නිශ්චල වෙන්න හිතත් එක්කම හුස්මත් නිශ්චල වවා. එකන නාපාන්න සති ලක්ෂණය ආනාපාන්න සති භාවනාවට ඉතාම වැදගත්කමදී තියනෙ මොකද මේ හුස්ම කියන එක අපේ හැඟීම් පෙන්නන තව එකක්. හුස්ම සහ හ්‍රෙට්ක ඉතින් ඒදව ම ග ත ට ක දැංව ින් ිට් ේගෙන් පි බලාගන්න බැරිවෙච්චකාල අපට හුමත ික්ෂ ක ලු ැයි. දන්නන දැන්කාලේ බදු කෙනෙක් පහලුන සමයට හාට්‍රට්ක නිරීක්ෂණය කරන්නත් ආනාපාන සතිය වගේ භාවනාව ඉදිරිපත් කරයි අපි දෙ මොලිට කරගන්න පුළුවන්න. ඉතිං ඔන්න දැන් වෛදික දර්ශනය ආත්මය කියන එක ඉතාම සංකීර්ණ දහසක් එක සම්කය සංකය කියනව පිශන්දරයා මේ වෛදික ශාස්ත්‍රයට අර්ථකතන් ගොඩක් ඉදිරිපත් කරවෙක්නෙක් ඉතිං මේක ආත්මය කියන්නේ එකට කියන පිරිසිදු සත්තිය එම තන් පිරිසිදු සතියනේ ඇත්තර මේකට කියන පිියෝකොශන එක. විට ංකශන එකක මේ සතිය කියනට සතිය කියන අප කොඩක් කතා කලාන්න මේ තත් පෝඩත් පැදිලිවෙේ. ඉතින් මේ පිියෝකංශෂනස් කියන එක ජීවාත්මය කිය අප ෞතික ශරීරයට. අහම්කාර කියල කියන අපේ මමත්වයට. කලේෂ කියලා කියන අප පුරුදුවලට චිත්ත කියලා කියන අපේ හිතට වඩා වෙනස්සකක්. ඒකට තමයි මේ ආත්මය කියල කියන්නේ ඉතිං වලට තෙරුණා දන්න මේ ජීවත්ය කැන අපේ ශරීරය ඇතුළේ බෞතිකව අපි පේන්ඩ දින ටික ඇතම මේ ෞතිකක්ත් නවී කියලත් වන්න දසක්ත්තිෙනවා හම්කාර කියන්නේ අපේ මත්ව හා සම්බන්ධවල්ලට එකනේ මගේ කියන දෙවල්ට සම්බන්ධවට ක්ලේෂ කියන එක සාමාන්‍ය කලේෂ කියන වශනෙන් කියැනෙ පුරුදු කියනකට අප තින හැබිට්ස් අපේ පුරුදුවෙච්චේවා චිත්ත කියල කියෙනෙ අපේ හිතට මේ ටිකටත් වෙනස්ස එකක් තමයි ආත්මය කියන්නේ අයිපරක් ආත්මයක එනෙක තේරුම් ගන්න, භාාවනකරත් සහරකෙනෙක් ආත්මේ තේරු ඩ ල එහමනැත් ආත් තේරු න්න ති නිතක්‍රේ තමයි සහර ්‍රක්ස් ේලා ටික් හොල්ල ජනෙක් අන්න ත් ේරු ඩ ල නමු ඒක අප ආත්ම තේරුම් ඩ ඩු මේක දන්නැත්තන් අපි තේරුම් ගඩ න්නහැ. නමුත් වැදක දෙ මේේ උපනිසාා මොනිවරු කොච්චර ගැඹුරට මන සවේශෂය කළ ති නදතිකන ල දැ තේරනදති තමත් ගැඹුරටම මන වශය කළතිනීම. ැබ මේ ආත්මයට තිය ඉතා සංකීර්ණ අදහසක් තමයි මේ තියෙන්නේ නමුත් මටදේව යම් කිසියාආකාරකල බුදුදහම සතියත් කිිට්ටුවෙන් මේකත්තෙක්කයනවා කිට්ුවෙන් නමුත් බදුහාමතුරුවන්ගේ සතතිය ඒට වඩ හයා දවල්ගන කතා කරනවා විශෂෙන් ආර්ෂ ටන්ක මාර්ගදී. ඉතින් දැව මංකකිට තරු නත්තනන් තේරුණේ නැ්තං කලබලවෙන්නඩිප. මේ එක සරලාර්ථකතනයක් ඉදිරිපත් කන්න මට අයිපරක් පෝඩක් පැදින මං කොතනින්ද මේක දර්ශනක සංවාධය නවත් තැන්නේ කියෙරකොත මේ හැම සංවාධයක්ම අපට ඉතාම දර්ශනික තයක ගෙන අන්න බලවා. නමුත් ම විශාස කරන්න අපිට එච්චර ගැමරකට එකක යනයක වැඩක් වැදගත් නැහැ කාට වලටම විශේෂ වම අවතිීන ටකෙන් අපට මේ ඉතාම ගැමරු දර්ශණක සංවාධයක් කරන බුල ඒක නෙවෙ හැ ඇතරම මේ සාකච්චාව අරමුණ. ඇතිම සර ර්ථකතනයක් දෙන්න ආත්මයට ඒක තමයි. ේ වැඩිහරියක් උපතින් බෞද්ධයෝ විශ්වාසයක් ඇතිකරගෙන තියෙනවා මිනිහක් මල්හාම තවතැක ගිල්ල උපදිනවා කියනක. ඒගේ සම්පූර්ණය මොක්කම යන්නන්නේ හැගේ මිතුරු වෙනවා නමුත් මොකක් හරි කෑල්ලගේල ළඟගත්මට සට්ටන. ඔන්නොක ශ්වාසයක්. ඉතින් දැන් ඔයාලත් බුද්ධාගම කීවෙන්නන්නේ මෙන්න මෙහම එකක් කියලා හිතාගෙන ඉන්නවන. ඒක සම්පූර්ණිම වැදි වැටහීමක්. මම කීපක්නේ දැ ප ආචයෙන්ම කෙනක ඇහුත් මොක්ද මේ බුද්ධගම කියන්නේ කියලා මේ ආත්මෙන් ඉහිල්ල වීළඟාත්මට කියයනවා ඒ අතතුර අපිරන පින් පවතින නොකතමයි බද්ගමීදර දන්න. ඉතිං ඇයිම මෙහෙම කියන්නේ ඔය විදිටම ඔය කතාව සාති කියන භික්‍ෂුවත් හැම තැනම කියව කියව කියිය සාති කියන කේවට්ට පුත්‍ර සාති කියන භික්‍ෂුව. මලාට පස්සේ විංඥානය එමත්තන් අපි දැන්ටගමකෝ හිත කියලා හිත ගිහිල්ලලා ඊළඟආත්මිකට සෙට්ටෙනෝ. ඒ මේත්ම විජානය සැපදුක කුසලා කුසල විපාක විදිනවා මලාට පස්සේ ඊළඟටගටගල සම්බන්ධවා. එකට කිව විජානන් සදාවති සංසර්ති. සිත නැතම් විජ්‍යානේ තමයි තැනින් තැනට දුවන්නේ සැරිසරන්න කියල මේ සාති කියන භික්‍ෂ කියනවා. ඉතිං මහ තහ සංකය කියල සුත්‍ර ඇත්ති මේ සුත්‍රැත් කියවල බලන්න පිටු දෙක නක්ම බුදු හාමුදරෝ බෙන්ක කරන්න මේ සාති කියන භික්ෂ බනිින්ද. මොන ගොංගතාවත්ද වේ කිව කිය දුහාමුදුර කියනවා හිස්පුරුෂය කවරකුට මාවිසින් මේ ධර්මය දේශනා කරන ලද බව තෝ දන්නන්නේහිද. හිස්පුරුෂය මවිසින් මේයාආකාරෙ විඤ්ඥාණය ප්‍රත්තයෙන් නපදින්නේඇයි කියලදද නොවේද. ප්‍රත්්‍යයන්තුරව විඤඥායගේ හටගෙනීමක් නැතයි කියල ද නොවද. එසේ තිබියදිීත් හිස්පුරෂය තෝ තම වරදවාගත් මතයෙන් අපටත් දොස්්න කන්නේය තමාත් නැසන්නේ බොහෝ පෞද රැස්කරගන්නේය මෝගපුරුෂය හිස්පුරුෂය තොපට මේ බොහෝ කලක් අහිත පිණසවෙයි දුක් පිණස පවති. ඉතින් ඔන්න ඕක නිසාතාමං කිව්ේ අ ඔයා හදිස්සයවත් විශ්ස කර ඉන්නන්න මේ. තැකින් තවතැකට ආත්මෙන් ාත්ම අනවාගේ කියන බදධාගම කිය හෙමක් ගැනහීම බද්දර්ශනය තුළල සිේත්ම සඳහංවෙන්න. ඉතිං ඔය ආත්මය කියන එක ගැන තියෙන මතයක් එක ගොඩක් අපට ප්‍රසිද්දවාහන්නල ලබෙන්නේ හරියටට කරුල්ලෙ කූඩෙන් කූඩට යනවගේ තමයි ආත්මය යන්නේ කුඩුව කන මොකද මේ අපි හම්බෙ ෞතික ශරීරය මේ අත්ම මෙහෙමින්න්නවා ඉල්ළඟත් මේ හන්සේක්ක වවා ඊට පස අසෙක්කනවා ඉළඟට දෙවියක් වනවා මියෙක් වන ඔන්නොහොම කූඩුව මාරු කරනවා ුල්ල ියම්ඹගෙන යනවා හැපැ මේ ආත්මය අපිට විනාශ කරන හැකි කවද් පේරක්මෙන්න් එක කියන්නේ අර ඇඩමටියම් කිය ලෝහයඇතින එක විනාශ කරන්නබ ඒවගේ එක ඩස්ට්‍රක් කරන්් බැරිිය එකක් ඉන් ඩස්ට්‍රක්ටවල් ඉති මේ ආත්මය කියන එකට ගණ්ඩ පුලන් ඉතාම පහත් පෙේ දර්ශනක අදහසත්තමයි ඔො ෝකම කියන්නේ මේ වේදයනතම් උපිනිෂක් දර්නය තුළම හිදු දර්ශනය තුළ මීට වඩා වැදගත් දියට මේ ආත්ම සකල්පය අර්ථකතන කල තින ට බුදුහාමුරෝ කොහමද මේ ආත්ම මේ කියනක යිවියට ැ ගරවගේ මිනිස්ස කිවහම මෙම තැනන්තන ත්මයවා කියල කිව්හම විනාශන ව ආත්මයක් තිනවා කිවහම බුදු හාමදුරුව එක පාට සරල විේ ඩකස්ට්‍රක් කල දන්න. කොහොම කියන්නේ දැම මිසර ලප්ට් එක තිනවා මේ ලැප්ටොප් එක කෑලි කෑලිවලට කඩල වෙෙන්කරොත් එතන ලප්ොප මාතරක් තිරේ හ යි එක රැම එක හාඩිස්ක කහම ගල දමඒ ලප්ට් කියලක්නෑ. හැබ එකකා එකතුකොත් ලැප්ටොප් එක තියෙනවා. ඉ අපිට කියන්නට පුළුවන් කෑලි එකතු වෙලා තියෙනකල් ලැප්ටොප් එක තියෙනවා කෑලිටික වෙන්න හ ලප්ටප් එකක් නැහැ පරමාර්ථ විදිට මෙතන ලැප්ටොප් එක කියන එකක් නැහැ කෑලි ගොඩට එකතුවක්කුට ලැප්ටොප් එකක් ප්‍රාතිභූර්ත වෙන ලැප්ටොප් එකක් පහල වෙලා තියනවා එමනැත්තඟ පේඩ තින. ඉතින් ඔන්න ඔය විදියට අපේ කොශස්ෙක්ස්පිරියන් එක පංචස්කන්දිය කියන කෑලි පහට කඩල පෙන්ඩන්න පුළුවන්න. කඩලා පෙන්ඩව කියන්නේ එහෙම නිකංග ධර්ශනිික වන වේ නමුත් භාවනාව තර්කය තුළින් දර්ශනික වනේ. භාවනාව තුළින් ලබාගත අත්දකින් හහා මේ අපේ එක්ස්පිරියන්ක පංචස්කන්දය කියන කෑලි පහකට වෙන් කරලා ඒ පහොමවැංකරදාාන්න පුළුවන්න අපිට ඔප්පු කල්ල පෙන්න්නඩ පුල මෙත ආත්යක් නැ කියලා. නාශ කල නොහැකි ආත්යක් මෙතර නැ කියලාපට පෙන්න්න බොලාන්. ඉතිං ඔය කිය දැන් අද අප අඇතරම යම්කිසි ටිකක් ගැටෙනසුළු මත ටික් එක කතා කරන්නේ. බුදුහාමුදුරුවන්ට ඔන්න ඔහොම කිව්වට පස්සෙන් නමක් පට ැඳනවා. බුදු හාමුදුරුවෝ අනාත්මවාදී දර්ශයක් කියනෙක්කනෙක් කියලා. තේරුුණදර ආත්මය කියන එක නැහැයි කියලා එකක් බුදුහාමුදුරුව එක වෙනස් කියල පෙන්නවාට ස්ථීර නිශ්චිත, ැනිින්තැටයන විජානයක් වගේ ආත්මයක් නැහයි කියලා බදු හාමුදුරෝකෝ බදුහාමුදුරන්ට චෝදනාවක් කවෙල්ලන බදු හාමුදුරුව නාත්මවාදී දර්ශයක් කියනෙක් කෙනෙක් කියලා එතකොට මොකක්ද බදුහාමුදුරුව කියන්නේ ස්තිරව ආත්මයක් පවතිනවා කියන්නේ අපිට හිතන්න පුළොන් එක ආකාරයක්. එහෙම එකක් නෑ කියලා හිතන එක ඒ වගේම ඉට ප්‍රති රද්ධ දහසක්. ය දෙක ෙවෙ ම මේ කියන්නෙ බදුහාමුදුරෝ කියන. ඇත්තම බුදුහාමුරෝ ඒදක විතරන්නන්නේ එක තවත් සංකීරණ කනොම වෙන දවසකක්ස්පලෙන්න් කන්න මොකද චතුුස්කෝටික කියන්නේ කියලා චතුෝ කෝටිය කියන්නේ අපිට හිතන්න පුළන් එක එන් එකත් අන්තයක් බුදුහාමුදුරෝ කියනවා ආත්මය ඇතැයි සිතීම. ආත්මයක් නැතැයි සිතීම ආත්මයක් තියෙනවෙන්න තියෙනවා සහ නැහැ කියන දෙකම පවතිනවා. ආත්මයක් තියෙනවා සහත් නැහැ කියන දෙකම නොපවතිනවා. කොටම ික්ලින්තම ඇතම මේ ලෝකට වැඩිය මේ අදහස ප්‍රචලිත වන්න මේ මැත කාලයිවා චතුස්කෝටිය කියන එක මොකද මෙච්චර කල් ඒකට අපිට ෆිසිිකල් ක්ස්පිරීන්ස ක්තිව ුන්නන්නේ ැන් මේ මල් පෝච්ිය එක් තියවා එක්ක නහැ. මේක තියෙනවා සහ නැහැ කියන දෙකම එක පාර තියන එක අපිට මේ කොටම් ෆිසිික්සෂ කකල් ෆිසිකලි නිීක්ෂණවෙලාති බන්න ර බ ලිට් ෙපිරන්ටක ලිප් දෙකම එලෙක්ට්‍රරෝන එක්කො දෙකෙන්ම එක කිය කියනවා. න්ඒක යන්නේ නෑ නත්තැන් දෙකෙන් එක පාර ගිල්ලා නැත්තන් දෙකෙන් එක පා ගිල්ල නැහ න්නව එක කිය විදිර ශතුස්කෝටයක්ක් එතන හම්බෙනවා ඉතින් බුදු හාමුදුුව ඔය හතර ආකාරයටම ඔය එක ගැනවත් නෙව මංක යන්නේ කියල අදසක් ප්‍රකාශ කරනවා අනාත්මවාදී කියන චෝදනාව බුදු හාමුදුරුවන්ට ාවට පස්ස ඉතිං එත්තකොට න බුදු හාමුදුරුවෝ මොකක්ද මෙතනින් කිව්වේ අන්න මෙත ින් පස්සේ තමයි බුද්ධ දර්ශනය ඇත්තටම දර්ශනක වෙන්නේ දු දුුව ොද කියෙක ොයා ගන්න එක තමයි, රිය පේෂණය ඒක හගන්නකට ව ්‍රති්‍යයක් ෂ කරනක පැත්තර මයි, නැමරුව ති ති අරියට ැ ඩ ්‍රසිදක ති කිය. මට මේල් සිරක් විස්චර කණන්න පුළුවන් අපිදන්න පැනිවල නම්මාශලයෙන්. නමුත් ඒ පැනිිොල් තොලගෑහම දිවගෑවාහමන්න ඒක තමයි අපිට මේේපල් සික් ොකක්ද හරියටම කියන්නේ කියලා තෝරගන්න පුළන්ගේ බදු හාමුදුරු කැන්නේ එන්ඩ ඇවිල්ලා නිරීක්ෂණය කරන්න මේක තමන්ම අත්තුවිදින්න ප්‍රත්‍යයක්ෂ කරන්න ඊට පස්සේ ඔයාට තේී මම්මේ මොකක්ද කිව කියලා.. ඉතින් ඔොන්න දැන් අනත්ත කියන එකට තියෙන තවත් ප්‍රචලි තදසත් තමයි අසාරවත් කියන අදස නිෂ්පලයි කියන අදාස. මේ අනිච්ච දුක්ක අනත්ත කියන තුනම ත අපි යොමු කරන පත්තක් තියවා. අන්න ඒ පැත්ත තමයි අප ේරුම් ග්ඩෝන හැමැව මේ වචනවල අර්ථකථනය නෙවෙයි. මඟ හලතින උපමාවක් කවරහරකිපු අපි කවර ඇගිල්ල දික්කරලා පෙන්න්නවා හඳ දිාවට. මොලේ තියෙන මනුස්සෙක් හඳ තියෙන දිාවට ඇස් දෙක යොමු කර ලබන්නවා ආම පෙන්න්නන්නේ හඳනි කියලා අපි තුමක ොලේ නැති පූසෙක් වගේ ඇගිල්ල දක්යි කියලා ඒ පූ ැවිල්ල මේ ඇගිල ලවකනවා. ඉතින් අන්න ඒගේ මේ ත්‍රිඩක්ෂණය සහ සම්පූර්ණ බුද්ධ වචනයම අපිට යම්ගසි ඩිරෙක්ෂණ කක් තමයි පෙන්න්නන්නේ. අපි කරඩෝ මේ වචන මේ සංකේත ඔලෝඩ තියාගෙන දීමන වේ අන්නේ පෙන්න්නන පැත්තට ගමන් කිරීම. ඉතිං මේ අනත් අසාරකය න අර්ථයෙන් ගත්තොත් අප හැමතිසම වැඩක් කරන්නේ එක ම ගණ්ඩ තේරනය දෙන බලපොරත්වේ අපි කතා කර මියක් කඩන්නේ අතලව කටඩනවේන්නේ. ඉතින් කාට හරි තේරුණුත් එහම ගන්න තරම් හරයක්යකි නැහැයි කියලා මනස කර හිටොඩඒ එක පාට්නවත් වරදානවා. ඉතින් අපි මේලෝක සතුට හොයාගෙනයන ක්‍රමේ හම අඩු පාඩුවක් තියනවා ඒ අපි තේරුම්ගත්තඒ හරිියන ක්‍රමයක් නෙවේ නමුත්ති අපි වෙන කරමය දන්නන්නේ නැතිසා එක කරකරන්නවා. බලාපොරොත්තු හදාගන්නත් ඒ බලාපොරොත්තු ල ඇතරම වැරදි පදර්මත්තියන. ඒ වැරදි පදන්නම නිසා ඒ ක්‍රමය සාරවත්යෙන්නේ නැහ කිය අපිට තේරුම් ගන්නඩ පුුවන්. ති කවර හම තේරුම් ගතත් හු මේ කරගෙන ගිය ක්‍රමය ඔහ වෙන කරන්න පුළන් කොහොඳදි කිය හොයන්න ත්සාහ කරනවා ඇත්තටම මේක බලංග එම වෙනස් කරගන්නත් නැහැ ඒ තරුන්ගත්තම ඒ ක්‍රමේ අත හරිරයනවා නොබැදල සස්ුභාාවකට පත්වනවා මතක ද අපි කලින් දවක වචනයක් අතා කර නිබ්බිද්ධති කියලා ඒ සිංහලයේ තිබුණේ සරලව සසර තුළ කල කිරෙනවා කියලා නමුත් ඇත්තටම කලකිරෙනවා කියනටඩ නොබැද ඉන්නවා කියනක තමයි එකකට වඩා සුදුසුවාර්තය සබබේ සංකාර අනිච්චාති යදා පඤ්ඥාය පස්සති අත නිබ්බිදතිී ලෝකේ ඒ සමංගෝ විසුද්ධිය. සම්බේ සංකාරා දුක්කාති සම්බේදම්මා අනත්තාති යදා පඤ්ඥාය පස්සති අතනිින් බිතද ලොකේ ඒ සමංගෝ විසුන්දිය. ඉතිං ඔන්න දැන් මං මේ කියන්න උත්සාහ කරණයක සමහරකෙනෙක්ට ඉතා පැරන්න පුුවන්. සමහරකෙනෙක්ට පොඩි එලියක් කටනවා නැති වෙලායනවාගේවෙන්නත් පුළුවන් හැබැ කලබල වෙන්නඩි පා මේ එක දිගට මහා ගෙනින්ඩ. ොක මේක හරිට ඇද්‍රසක් න් ඇද්‍රසක දන්ම පාහරරියට කලින් ගිහිල්ලනෑ ඒවගේ තැනකට මුලින්ම්ම පාර හරියටට කිව්හම මුල ක්කොම මස්තරග්හම අපිට මුලින් මහග නොයිටික් කලාග මේ අත කෙන ති ආයි චුට්ක් ගිල් ආයි. ගේ හම ය කියන පොඩ් රහටැන්න්න කියලා සම්පර් ස්සර කියන්නෙ ඉස්සරහදිර ටනක කියන ඉතින් ඔන්නඔවගේ ිකටක මේ හගෙන ස්රහටඇන්ඩ මම මේ පෙන්න්නන්නේ එක්තරා ඩිරක්ෂණ එකක් විතරයි. ම මේ කියපු අර්ථකතන තුළ මගේම වචන ඇතුලට නෙව ඇතටම සැෑ පනිවිිය තියන්නේ පුළුවන්න්නම් මේ ඩිරක්ෂණ එක ග්‍රහණය කරගන්න මේ පෙන්නන පැත්ත. මේ අත්ත කියනකටම අවසාන වික්‍ර හැකිති පත් කරන්න දැන් වෙලාවත් හිලනහිද මෙච්චර කාලෙකට සතුටක් අපට දැරුණම් දැරුණ මගේ බාන්්ඩයක්, මගේ ස්ථානයක්, මගේ පුදගලයෙක් මගේ ක්‍රියාවලයක් නිසා එහෙම දෙයක් ආශ්්‍රය කිරීම නිසා. ඉති ඒවගේම දුකක් දැනුනන්දැුණේ ඒත් මගේ බාණ්ඩයක්, මගේ ස්ථානයක්, මගේ පුද්ගලයක්, මගේ ක්‍රියාවලයක් ආශ්‍රයකිරීම කරපු නිසා හරි දමංකීප එක. කොමදම කියනෙ දැගර මේදවස ලොන්න හොට්ටොපි එක කර පාකිස්ථානය ලංකාවේ කෙනෙක් මැරිච්ච කෙනෙ දියන දැංඟ චරිපෙරමුණෙත් නැතිවුණ. යාගේ නමගත්තේ බොෝධ දෙනෙක් වනිසාකච්චාවේ චරිත්පෙර වුණගේ යාලෝ නිසා. එහෙම නැත්තන් නැති කෙනෙක්ින්වන තමන්ගේ සහෝදරයා තාතා එහෙකෙක් නැතිුණනා කියල හිදන්නකු ඉසින් දැඟා මහත්වයම ප්‍රියන්තකුමාර ප්‍රියන්තුකුමාර මහත්තයාසාහ චරිත් මහත්තයා දෙන්නම නැතිවනා කියෙන පනුඩියහුවම වැඩිපුරම ඔයාල කම්පාවනේ කා ග්‍යරංචියට. චරිත් මහත්තය දන්න කටිය කලබල වෙන්න චරිත්මත්තයයා මරණය අරංචුනාම න්ත මහතය දන්න කට්ියේ මතන නැතුව ඇති ඒ මරණය ඉතාම බිහිසුුණුයි නමුත් ඒ මරණය කෝචර බිහිසු වුනත් අ චරිත දන්නයට චරිත් නැතිවුණනා තරන් කම්පනයක් මරය ඇති කරන්න නැහැ ඇයිඒ ප්‍රියන්ත මහත්තය අපි කවරුත් හෙම දන්න කෙනෙක් නෙවෙ. ඉති සපහුගේ साතිය ටොන් ට ට කාබරෝ කියන පැත්ති මල්කම් මලස් කිය මනුසයක වෙඩට කියියල මැරුවා එය කැනී ඩියනු තිගේ මේ ප්‍රවෘතිය ඔයාලාට කිසිමාකාරය කම්පනයක් ඇති කරනවාද චරිත දන්නට චරිත් මැරු හම එක ොකම්පනක් ඇතිවුණ. ප්‍රියන්ක කුමාර ලංකාාමනු සේක්නනිසා පොඩි කම්පනක් ඇතිවු. මැල්කම් ලස්කවට කවරුත් පොඩිම කම්පනක්ත් ඇතිවුන තවත්නිකන් වෙච්ච සිදුවීමක් විතර ගෙන් කොලක්වටනගේ පත්තයක ගිරිලා ගියාවගේ තවත් එක වෙච්ච සිදීමක් විතරයි. ඉතින් මගේ නොවන දේකින් ඔයාලට කිසිසේත්ම දුකට පත්තෙන්ට පුලුවන්ද. මගේ නොවන දේකින් සතුට පත්තෙන්න්න පුළුවන්ද. මට සම්බන්ධයි කියන එක ඇතම යාලුමිත්‍ර කමක් නෑදෑකමක් මගේ රටේ කෙනෙක් නිසාම නෙවෙයි වෙන්නේ. මට චරිත කොච්චරදුරට ම ආෝපනය කරඩන්න පුළන්දගෙනෙකුඩ තමයි මේ රන උදහන්න පිරිරදැන්ප යාල න් ඉන්ඩස් ්‍රියල් නීරීන්ගරප කටිය ෞදධ රාබියයේ ඒමනයේගේකරට වැඩන දශ වැඩන කට ෆැක්ට්‍ර ේජ ල දිේට. ඉතින් දැම ්‍රියන්තක සිතුීම හපුගම. අට තින ති මේද මටත් ෙන්ඩ බරිදි ත් මේ ෆෙක්්‍ර එක කනක් ටික් ක්්‍රීමම රටක ඉන්නන්නේ මේදේම මටත් ෙන්ඩ බැරිදි කියලා කාටාරි තෙන්න්න පුළුවන් ප්‍රියන්තෙක්ක කිසිම නෑදෑ මි්‍රමක් යාලුක මක්නෑ නමුත් ඉතනද අරඒ චරිතය මට ආ ෝපනය කරගන්න පුළන් ඉතිසාමාල මේක ඇත සිදීමක් මේක ෆිල්ම් එක ක බල තොයි වගේ මටත් මෙහම වෙද මටත් මේ වගේල ඩක් ඇදේද මටත් මෙහම කරදරයකට එඉඩවද කියලා මේ අපිට දුක ආරෝපනය කරට පුළලන්දුක හෝ සැප ඉතන් ගොඩක් ලට මඟපය අප අම්මලත්ෙක කතාකන අම්ලකැන්නේ මැදිවේ අම්මලත්ෙකතමට ගොඩක් කතා කරන්නන්නේ පසලට ගොඩක් න්නේෙකටේ හිද. ඉතින් හැමෝගේම ලංකායි ප්‍රසිද්ධ චර්යත්තමයි අනුහස් කියන්නේ. අනුහස් කියන දෙවිනිනීම කියන නාටයක් තිෙන. ඉතින් මේ නාට අනුහස් කියන පුතාට කරදරැක් වෙනකට මේ අම්ලක්ම ලංකාව අන්නන. දුක හිතනවා. ඇයි එයාලට හිතව මේ අනුහස් කියන පුතත් හරිට මගේ පුතාවගේම හිද කියලා. ඉතිං දැක්කද, අපි දේවල් මට ආරෝපනය කරගන්න විදේ විේට් කරගන්නේදී. ඇති අපි මේ මව කියපු එක තාම සැකන අප ආය පරකක සහකච්ඡාරමවා යම්කිසි දෙයක් මගේ වෙන්නෙ කොහොමද ඒ කොච්චර මගේද කිය බලඩ පුළන් හොඳ පරමීටයක්ත් පාමියක් තමයි ඒ මට කොච්චර පාලනය කරන්න පුුවන් හැකිව දෙන අපි කලිනු කතා කර දැ මේ වලාකොලු. මගේ ගෙදර මගේ අත මගේ හිත කියනොය කෑලිගත්තොත් මට අඩුවෙන් පාලන ඇත්තිදම වලාකුළු ට නදිට වැඩ කරන්න මන ඇති නිසා ව මගේ වෙලාකළලුවම කියක් කියන්න ෙත්න. ඉතිං ඊළඟට මගේ ගෙදර මට ඕනදිරට පේට් කන්නඩ පුළුවන් මට සුද්ද කරන්න පුළුව ඕන පාටක්ක එකට මෙනස් කරන්න පුළුවන් මගේ අත්ත මට ඕනදිට කරකවන්නඩ පුලුව මගේ හිතෙන් මට ඕනතනට ඕනදයක් හිතන්ඩ පුළුවන් ඕන්නනලාවක ති ඔන්න ඉදිර බැලුව. හැබැයි මේවා කොයි එකක්වත් අප ඉදා කතා කරා මගේ සම්පූර්ණ පාලනයයට තියන එකක් නෙව ඉ සම්පූර්ණයෙන් මගේ කියලා කියන්නත් ඇත්තර මේ සුදුසු නහ මොකද සම්පූර්ණය මගේ පාලනය තියෙනවනම් මටක මගේ කිය පලන වලාකුළ මගේ පාලනය ඇතමන අත්තපාලනය තියෙනවනමුත් අතත් සම්පූර්ණයම මගේ පාලනේ නැ. මගේ හිත නැහැව තරාගිහාම බයෝනම එකත් මගේ පාලනේ නෑහ එන්න ඉතින් ඇතරම් බලම මගේ පාලනේ නැහැනි සම්පූර්ණයම චටි අර්ධපාලන ඇතියෙනවා අ වූබකායක වගේ ඉතිං ඇත්තරම සම්පූර්ණයෙන් පාලනයක් මට නැත්තං ඒ මගේ කියන එක කොච්චර සාධාරන්ද කියන ප්‍රශ්ණයක් පිටේ නම්. මට ඇත්තන මයිති මොනවාද. මට මාවත් අයිතිද. කද සිංදුවක් තියන්නේ අපට අපි හිමිනෑලොවේ ඔබට වාහිමිනෑ මටද ඔබ හිමිනෑ. ඒක එක නිකං සිින්දුවක් කිව්වට ඒක දර්ශනික අර්ථයයක්ත්ති නවා. ඔයවගේම ධම්මපදේත්මගේ ගතාවක් කිව්වා අත්තාහි අත්ත කෝන කත්වාහි අත්ත කෝනත්ති කුතෝ පුත්තෝ කුතෝ දනම්. මට මාවත් අයිති නැතිකද ඔබහිමිනෑ ඔබට මාහහිමිනෑ මටද ඔබහිමිනෑ. අපට අපිහිමිනෑ මේ ලොවේ ඒ සසිින්දුවලගේ මිනිස්සු කියන්නේ මේ ලෝකතියෙන ලක්ෂණයක් එයාට දුක්මක දන්නෑ සින්දුව කොමද කියලා නොත් ඒ ොක්කරි දුකක්මකර ගනේ ප්‍රශ්නයක් කවෙච්චකක්ගන සින්දුද කියන්නේ තද කියන්නේ මේකට දුක්කඩ ඇයි අපි දුකවෙන්නේ. මටත් මාවහිමිනෑ ඔබටත් මාවහිමිනෑ ඔබ මටත්හින ති මොකට මේක දුක්න්න වගේ දහක්තමයිට මතක විදයට සිින්ද තිය. අත් අහි අත්ත ඕනාාති කුතෝ පුත්තෝ කුතෝ දැනම් පුත්තාමති දනම්ත්ති ඉතිබාල විියහන් ඇතියන ම්මපදත්වම කියල තියෙන. ඉතිං මේක කියනය කලේසි හැයි ඉදම්මම්ෙක් මේක කොච්චර් දර්ශනික කතා කළත්, ඔයාල වැඩකරගෙනයන කොට බලන්ඩ මේක ප්‍රෙක්ටි කලිකරණය එක ඉතාම අමාරුයි. ඒකෙන්නේ අපිට දුක ඇති වෙනකොට, මගේක්නිසාතමයි දුක ඇතිලා තිෙන්නේ ඒ මගේ නොවයි මගේ සම්පූර්ණ පාලනයනහ මටඒ සම්පර්ණයම යිති කියෙ එක වැරදිී කියන එක ප්‍රක්්ටිකල තේරුම් ගන්න එක ඉතාමත් තමාරුයි නමුත් මේක කොච්ච අමාරුදල්ලේසිද කිය එක දැ ඊරඟ සතිය ඇතුළ බලන්ඩ දුක ඇතිවෙනකොට සැප ඇතිවෙනකොට. හොඳ දැම්ම මේ ආයි පාරක් මේ ඉදිරිපත් කරේ යම්කිසි ඩිරෙක්ෂණ එකක්. ඒකඒ වචන ඇතුළ නෙවෙේ අතරුම තියන්නේ ඒ ඩිරක්ෂණ එක තමයි තේරමතියන්නේ හොඳ හැබයි අත්ත කියන එක මීටත් ොලලා ගැුරුයි මෙච්රම වෙලා මේ කිව්ේ මගේ දේවල් ගැෙන මම රිලේට් කර ගත්ත දේල් ෙන නමුත් මගේ දේවල් කියන එකටත් තියෙන්ඩ පුළුවන් මම කියලා එකක් තියෙනවාන එ මම කියන්නේ කවුද අන්නත්ත කියලා කියන එක ොයා ගන්න කලින් අපි අත් කියන කියන එක මොකද කිය හොයා ගන්නන. ඇත්තටම මම කියන්නේ කවුද කියන එක දෙැ මේ අන්න ද හාමුදුරු කියද ඉන්න කලින්යට අකිල කියලකිවේ අපි දන්න ඕක නමක් විතරයි ඉති අපි ද ැහුවත් ඔයාලා කවුද කියලා ම කවුද කියන ප්‍රශ්නයහුත් ම කෞද කියන ප්‍රශ්නයහම අපිට ගොටක් කලාවට කියන්න තියෙන්නේ ඩරෙක්ටුක්තරයක්නෙව අපේ තියෙන එක කැරක්ටරිස්ටික්ස් එක්කෝ කියන්න ලාම් මම මේ සසිවරක් ැංගින්න්නවා සවරක් හපාටයි තෂ්ටක් කැඳගින්වා හිස බාලා තියෙනවා මේ ඔක්කුම මම ගැන කියන වනවෙේ මගේ එක අංගෝපාංග ගැන කියනේවා. එට දැන්න්නර මකරි ප්‍රශ්නයක්ක්ක හමර වටයන්නේ ඩිරෙක්් ුත්තරඇත්දින්නතු. හරියටම මම කියන්න කවදද. මේ ප්‍රශ්නය මම ඔයාල ගෙන්ගහනවා දැ මේ සාකච්ඡාාවන්න හැමෝගෙම මංහනවා ඔයාල කෞද්ද ඔයාල ඇත්තරම කෞද් කියන එක දැම්පොඩ්ඩක් හිතල බලන්නේ. අපි අත්ත එහමනත්තා මම කියනෙ එක තේරුම් ගත්තහම අපට අනත්ත කියන එක තෝරගන්න ඔන්න පාරක් කැපිෙනෝ. අවසාන වශයෙන් අනත්ත මම ගේනවන කියීනාර්තියෙනු අපිට ගන්න පුළන් නත් ඒක ටක් සංකීර්ණ දසක් ඇතරම මේක දැම් මේ වෙලාවි තේරුණුවත් අපිට අයයි හෙට පංචස්කන්දය ගෙන කතා කරන්න දෙ නෑ ඊල්ලන් පරසූමෙ තියනටත් න්නෑ ඔයාල මේමපුට රහතල හින්දෝන. ඉතින් නිසා ඒ පුළුවන්න මේ වෙලාම තේරුම් ගඩ බලන්ඩ අනත්ත කියන්නේ මොකද කියලා. සබේ දම්ම අනත්තා තියෙන කියලා ඒ ිකක් සංකයන අදහසක්. මේසාකච්ඡාාව මෙහෙම තියලා මට දැන් ඔයාල්ලත් එක් සම්බන්ධ වෙලා ප්‍රශ්න ිකක් හන්ඩ තියෙන ඔයාලබින් ඒ හන්ඩ තියෙන ප්‍රශ්නය තමයි ඔයාල කෞද්ද කියලා. කාටද කියන්න පුළුවන් මම කෞද්ද කියලා. මෙහෙමයි සාමිනවාස දැන්වා. මම කවුද කියන එකයිඉතිංකැන දැන් ඒක අපි උත්තර දෙන වි ස්ථානයනුවත් වෙනස් වෙනවා උදාහරණයකට තැන් අපි මාධ්‍යයකින් අපිට ගිහිල්ල හෝත් මම කෞදි කියල අපි ඒකට ගැලිපෙන උත්තරයක් තමයි දෙන්නේ වෙලාවට දැ අපි ඒකැන අපි කැන අපේ උත්තරේ දෙන කෙනා අනුවත් අපි සමල්ලාට මම කියන කෙනා හඳුන්නල දෙන විදි වෙනස් වෙනවා හම හිත්තෙනවා මේ තැන් අප අපි එකක කාලවලට දැ එකක විදිහරෙන හිතන්නේ ඊට පස්ස අපි ගගේ සතය හිතව විදර නමේවෙන්න ුළා මේ සතති හිතන්න එතකොට අක්මාම කියන කෙන වෙනස්සේවා වෙනස්සවා හරි. අපි අපි මෙහෙම ඇහොත් දැන් අපි අර ගොඩක් කලාවට උත්තරදින්නකොට ඇසම් සඩ උත්තරදිනනි. එහෙම නැතුව අපි මේ උත්තර ප්‍රශ්න උත්තර සංවාදය මේ මොහොතටම ගත්තු දැම් මෙහ වෙලාව උදේ යයාමාරයි ලංකාවේ මංහිිතැනික යෙදන්නේ අපි මේ වෙලාවට ගත්තුොත් දැම් මංගනව සජීවනි කෞද කියලා. සජීවනි දැන් උත්තරැද දෙන්න කවද කියල. ඒකට අට තිරටිකල් උත්තරැක්නෙවේ මංගහානය සජීවනි කෞ්ද කියලා. ම මේ සජීවනව කියනෙක් කෙන ගත්තල සමාවෙන්න්න මංම හනේ හැමෝගෙන්. ආ මයි. දැ මේ හොත්තරගත්තව ඉතින් උස්ම කියල පහල හලන දැනව ඔබ වහන්සේ කියන දේවල් අහගනන්න කරෙක්. එතකොට මේ නාට පස්සේ ගෙතරමොකක්හරරි වැඩක් කරන කෙනෙක්. එතකොටන්න ජීන ීතම් වැදත්ත දසක්කව අපි ඉන්න තැනවුඩ අපි දෙන උත්තර වෙනස්සෙනවා. අපි හිතනය එක උඩ දවසසින් දවස අපි උත්තර වෙනස්සවා. නමුත් ඔය කොච්චර වෙනස්සුනත් සජීවන කියනම සජීවනි කියන උදාරයක් විතරයි මම්ම හැමෝටම කියන්නේ ඔය සජීවනය කියන නමත් අයින්කරාට, ඔයි දවසින් දවස වෙනස්වන එක තයින් කරාට. මොකක් හරි ඊ එෙහිටපු සජීවනි, අද ඉන්න සජීවනය අතර සම්බන්ධයක් නැන්ද. ඒ දෙෙන්න්නම් එක්කෙනෙක් නෙවෙයිද. ය කියපු කත වෙනස් වන ඇදග හිටපු ඇඳුම් වෙනස් වුන කොඩ ටයිල්් වලසුන නම වෙනස් වුන ද මගේ වගේ නම වෙනස්ෙන්ට පුළුව සිටිසන්ශිප් වෙනස්සෙන්ට පුුවන්. ඔය මොකක් වෙනස් වුනත්. මොකක් හරි සමානතාවයක් හොයි ඒ ගිය අවුද්ද අවුදු ආයකයට හිටපපු එක් කෙනයි දැං ඉන්න එක් කන අතර නැ්ද තියෙනවාද. ඒ අමුදුරේ මතකෙන් ලිින්ටලා තියෙනවානේද මතකෙ අපි ගක නිසල් මට නිසල් අතිට හම්බුන කොඩක් කාලෙකටද එදා හම්බවෙච්ච නිසලුයි දැංගන්න නිසලුයි නමන අපි දන්නවා එකම නිසල් කියලා නමුත් ඒ ඇතුලන්න මනුස්සයා සමානද නැද්ද. මාමකනකක් ඇර මකද නිල් වෙනස්ුන එක්ස්පිරන් ැස්සුන වයිසට කියිය ගොඩක්තියවා නමුත් මොකක්හරි එකම පුද්ගලය කෙතන නැද්ද යබ්ගි සයාකාරයකට මටනම් දැයන විදිට අමුරුව මටකන්ටිකත් තමයි ඉතින් අතීතේ කියලලා ඉතුර කරගෙන තියන්නේ මන් මන් ඒකදන් තේරටි කලනන්න හදනවද න්ද උත්තර ඇැව මට හිතුවාහාහමන් තේරෙන්නේද එකක් මයි මම ගොකටියක් හිතුහාමට ඩීප්ලි ඔය දැනනදැ අපිතුම පි ැන වේදනාවන්නේ මත් ඒව පි මඳ මතකයන්නේ එකතු කරගෙන යන ගොඩක් තමයි මට දැනන්නේ මම කියලා කියන්න පුළුවන් කියලා. අ ඉසල්ල අපිට ප්‍රශ්නක් හ අර විශේෂෙන් විමානවත්වල බුදුරජාණන් වහන්සේට පෙරයිකාලේක මම මෙන්න මෙහම කලා ම මෙන්න මෙහෙම දානයක් දුන්න මං මෙන්න මෙහෙම සිරි සංගභෝවිධයට දන්දුන්න අන්න එම ඒකයි වගෙන බුදු හාමුරුදත් කිව්යි කියලා එත්තකොට දැන් මම මේ ප්‍රශ්නයහන්නේ ඇත්තරම් මේ ආත්මකයෙන් සංකල්පය අපිට තෝරගඩ ඉතා අපහසු සහ ඉතා සංකීර්ණ අදහසක්. එක ඇත්තරම ඉතා සංකීර්ණ අදහසක් මේ සංකීර්ණය කියන්නේ තිවෝරටිල සංකීර්ණය කියන කෙනෙවෙයි.ඒ ඇත්තරමටක් අපිට ඩිකෝඩ් කරන්න අමාරු සංකල්පය. ඔයාල හැමදිනාටම නැන්ද අදහසක් අ නිසල් මතක ටිකක් තමයි තියන්නේ කියලා කිවයි කතාව හරි ඇතරම මතකටකක් තමයි තිෙන්නේෙ නමුත් මේ යම් කිසි ආකාරයකට අපි ඉපතිච්ච දාවසින්දල අපිට මතක තියෙන කාලිදලා ඉහිටපු පුද්ගලයාගේ ස්වභාවය හැඩේ වෙනස්සුනාට යම් කිසි දෙයක් ඒකත්ක් ඇදිලයිනවා කියලා තුොවලට හිතෙන නෙද එච්චර ඔඕන්න දැංග මේ පොඩ්ඩ වෙලාවකට කලින් ඒ දැ පැයකට කලින් හිටපු කොයාලා ඔහහාමුදුර මට හිතන්නේ මේ මට තේරෙන විදියට මේකත් මේ අප මේ තෝට් ප්‍රොපගේේෂන් එකක් මගේ මේ එකන්නේ එකින් එකට තෝට් එකෙන් තෝට්ටක ලිින්ක් ෙලා තියෙනවා ඉදිරිරමටනන් තේරෙන්නේ කියන්නේ දැන් අපිට මේ මතකයන් කියලා ඔය අපි හිතාගෙන ඉන්නේවා ටිකක් අපිට මොගක්හරියාර මේ තෝට් ප්‍රොපගේෂන් එකේ නිකඟර ආපු පීක්ස් වගේ කතන්දරයක් නමුත් මේ නමුත් ඒකේ දිගට ප්‍රොපගේෂන් එකක් තියෙනවා මේ ඒහින්ද තමයි ඒ අපි කියන එක හැදීගෙන යන්න කියනකයි මම කියනෙ හැදීගෙන යන්න කෙලතම මටනා හිතට. හිතෙ ඇතර මේක ඉතාම ලස්සන පැදිරිකිරීමක් කර තෝට ප්‍රපගේෂන් එක පික් ටික් වගේ ස්මොකද පීක් කියලකිව සහර ෝෆ පික් ව අපිට මතක නැහැ ඒ මතකතතියෙන පොන්ස් ටික රස්ටෝ පොයින්්ක්ගේ ික තමයි අප මේ ප්‍රොපගේෂන්ක ඉතිනේ ඇදීලාන ස්රටයක තියන්නේ දැන් මේක මම ආයිපරක් මේ සංවාදයට භාජනා කරේ භාජනය කරේ අපිට කියන්න පුළුවන් අනත් අයි මතක ටිකක් ඒව මේවැටික් කියල කියන්න පුළොන්. නමුත් ඇත්තටම ඩීප් ඩන්් ඔයාට හිතන නැද මොක් හරිියකක් මේ දිගටම ඇදිලවා කිය ත්මයක්ැඇදිලේ නවා කියලා. ඉති මේ මිනිසුන්ට ආත්ම කියන සංල්පය අපි දැකර කියවා හිදුමනිසු ආත්මවාද ගට හරි නරකයි හෙම කියලා නිග්‍රාකරට ඇත්තරම ආත්මවාදී සකල්පය අපි හැමෝම ගව තියෙන. ඉරි ඒ එහෙම නෙවේ කියලා අපි ත theoreticalවරටි කලි කිව්වට අපි ප්‍රක්ටිකල්ෙක්ස්පිරියන්සේ ඒ කොච්චර අපිට විශ්වාසද. අපිට සැක නැතුව ුවර්ද. කාට හරි කියන්න පුල න්නන්න මට ශුවක මේ. ට ුවර හෙමයික් නෑ මතක ල ං හැම දා හම්බ නකට ද න් ර න ුවද වරද හිට ැ කියල ොයා කියන්නේ ඇතරම මතකටිකක් විතිර දීන්නේ ොකද ඔයා ගේ වරද්ද හදපු ද අතිවාරමට දං ගේයක් හදල න. එක ොනහරි වැඩට ුත් ර ය වගේ කිය ං ල ැකවන. ැකවුසන් අවසන්න ඔයාල බලන්න්නේ මේැකැත්තක්ක ජීවත්තන්නතු කෝමරි සකෙන් එලියටෙන්ඩ පේ අන්න ඒකට ඔයාලට උත්තරයක් හොයාගන්ඩ වෙනවා.ඉතින් ඒ සකේ මංදැන් මමම කියලා මේ කානත්මයි කියලා අනත් අයි කියලා මම්ම දැන්ගේ සැකවසනවා ඔය කොච්චර කිව්වත් ඔයාලා ඉපතිච්ච දවසයන්දලලා කෙසේවෙතත් මතක ඇති දසිදලා. එකදිගට ආපු යම්කිසි කෙනෙක් නැන්ද. ඒ පුද්ලගේ හැඩේ වෙනස් වනා දැන්න අපි ඇඳුඒක දවට අඳවාන නමුත් ඇඳුම් කියයක් ඇන්දත් ඒ ඔක්කුම මම ඒක ඇඳලා අයිකරපුටුන්නේ. මම ඉතුර වුණාන. ඒ මම අපේ සවවාය වෙනුනි හිතන විදිය වෙනසුන ඒකත් හරි තරටිගලි අපේ මතකත් වෙනස්ුනා හැබැ ඔවයි කොච්චරකිව්වත් ීප වන්් මොක්හරි එක දිගට ඇදිලෑන? කුරල්ලා කඩෙන් කුඩුවොට යනවාගේ එකක් නැ් අපිකා න මම කියන කෙනා අනියම ජීවත්ෙන් න කලුවරකාමරේකට පංගලක් එතකොට මම කියන කෙනා හැමවෙලේම සමාජත් එක් අනෙක්කුත් පුද්ජලයන් එ එක ගැටනවා පුද්ජලයන් විසින් අපට ලබා දෙන අන්න්‍යතාව කියන එක නෙමේද මම කියලා හදාගන ඒකත් අපිට ගට පුළන් හැබැයි අපි හිතමකෝ අපි ගයා කිය තන දැන් මට ගොඩක්ස්පිරියන් ෙන ම නම ඉදලතිීන ගල් ග හල. එත්තකොට මමකාවතක ොැම්බවිෙන් ෙ හ මදන්න ඔයාට ෙමෙක්ස්පරීන් ති වති කියෙන ඟදු කොරන්ටයින් කරන්න සහට එහහිමිද පුල ෝන කඇත්තු ොරන්ටයින් හිටියන න්න එහෙම වෙලාවට. එත්තකොට ඉති දැ මම මේ ආයමී ප්‍රශ්නි මතු කරන්නේ අනත්ත කියලා අපි කිව්වට එම හදිලනක නෙවේ කිය දැන්වේ බුද්ධ වචනය කිව්වට. ප ටක න් හෙමක් තිෙෙන කියන එහනම් කොමද එහම නෙවගෙන ප්‍රත්්‍යක්ෂ කරගන්න අපි. අුගන ප්‍රත්්‍යක්ෂකිරීම කෙසේ වෙතත් ඉටට සාධාරණ අදහසකටි කොහමද එෙමිනි. මටනාං හිතරන්නේ දැනීම් ස්වභාවයක් කියලා. අපි ඒඒ මොහොතදී එක එක විදියට විග්‍රහ කරගන්නවා සමහර තදී කනඔස්සේ ඒක විග්‍රන් ඔ මේ මොහොතේ මට කනවෝසේ ඇහන ශබ්ද්‍යයක්තුලින් විශාල මත්තකස්. ොඩක් සහ බවහන්සේ කියන නිර්වච්චන දෙවල් සමග ගැල පෙනවා කියරන්නේ ගැල පීම් සවභාවක්ඒ වගේ දැනීම් සභාගකය කැරන්නේ සඒකාර කිව වගේ ද ඔබවහන්සගේ මට ඔබහන්සගේ හමුුවීම ගැන් හිතුවත් ඒ එකක් විදට හමුස්සදුව මක් ප්‍ර තන්න බොලවා අවදකට මේ විග්‍රහ කරන්න පුරාමි තාම ආත්ම ානක දුර ජාලුකමක් වෙන්නැති කියලා ඒවාගේ එකක විදියට විග්‍රහ කර ගනීමෙන් ගත්තවරන්න මොහොතවල්ස්වභාවයක් විදර මටන දැරන අප හමුදුරු අව ඇත්තම මේ චානකවට හම්බුණන කැලක්මැන්දේ ඉන්න ගටනේ අපි පාදයත්‍රයනකට මේ කැෑවක් මදේ හරි අහම්බුවදයට හම්බුන මේ මිනිසුත් අනු කැෑක් මදේ ඊට පස්ස න්න චානකත්ත එක් දැ ගොඩක්ල් කතා කරන. හැබැ දැම්ම ම චානක තර ප්‍රශයම් කරන පුළල අනිත්කට්ටියයට අපේ කෙන්ටෙක්ක තෙරරි න තිී. අපිේ කුමන කැලෑවමැන්දේ අහම්ලෙෙන් හම්බුවනකොට එදා හිටපු චානක අනන්දහාමුදුරෝ අද මේ සූ එක දැන් අපි සම්පූර්ණය වෙනස්තැන්දයකින් මම කැනඩාවේ ශාලක ශ්‍රී ලංකාව ආයදැම් මේ කතා කරන දෙන්න වෙනස්සුන.සිවර පාටනසන කොඩ ස්ටයිල්ලෙ වෙනසුනා ැවුල කැපපුවා ඔය ඔක්කොම වෙනස්සුනක් යම්කිසි දෙයක් තාම කොමට නැද්ද ඔය දෙන්නටම. ඉතිං මේ ප්‍රශ්නය හිත හිත අද දවස නිිය ගන්න ඒය හෙටෝද ැටලා වැඩ කරන්න වැඩකරගෙන අනාතරත් මේ ප්‍රශ්න ඔලොට නැගුණ පොඩ්ඩ කල්පනා කල බලන්න. ම ප්‍රශ්ණයක් ඉදිරිපත් කරා ම අර්ථකතන ගොඩත්තුන්න නමුත් මදං ආයිපරක්කොවල්ට ප්‍රශ්යක් දිරිපත් කරනවා. මේ අප කොච්චර කිව්වත් මේ පංචස්කන්දය මේ මතක සටහන් පංච ඉන්ද්‍රියන්ට ලැබෙන අදකීම එහෙම කියලා කිව්වට මේක යම්කිසි සමානතාවයක් අපිට දිගට ඇදිලෑනවාගේ තේරෙෙන නැද. අර හිදු මිනිස්ස කියයෝකු අදහස ඇත්තටම හරිද වැරදිද. ඉතිං ඒක මේ ආයිපාරක් කර භාවනාවතුලින් අපි අපේ මනසේ වෙන වෙන ස්තරෑන් වලට ගිහාාම ට ඉල්ලා තිෙනවා මේ මිනිස්සු ආත්මයි කියලා කියන එක ඇයි මෙහෙම කියන්න කියන එක. එක හරිම සාාරණය හෙම අදසක් මිනිෙට් පැන ගන එක. ඉතිං තවාදාහසක්කමන් කියන්න රෙණ ඩිකා්, කොමට ණ ඩිකා්චුත්ේ ාව කරගෙන කරගෙනහ අන්තිමටයායි කතාව නවත්තන්නේ දෙයාෆෝ අයයම් කියලා. එකනේ අන්තිමට එයටත් තෙරන්නේ මත්තය එමනත්තන් මේ ආත්ම සංකල්පය අත්ත කියලා කියන්නේ මම කියන අර්තය.ඒ මත්තය තමයි පවතිනවනම් පවතිට පුලන් එක මේ එක කියලායා කියනවා. නොත් බදු හාමුදුරුව කියනවා අත්තෝහි අත්ත කෝනාාති. ඔබට ඔබ හිමිනෑ මටත් බල්ම හිවිිනෑ එහම එකක් නැ කියලා අන්න ඔය ගටලුව තමයි අප දැන් විස ණ්ඩඕනේ පොත එහම ගහලතිනවා දර්ශික්‍රහම කියල තියෙනවා කොහො දක්මියක ඇටළුව විස ගණ්ඩ කියනෙ ප්‍රාවික බලඩඕන ැ ඔන්න චාමර ඒ දව හිටිය හතරවෙෙන්ද ඔය හතරවෙෙන්ද ො හරි වැඩිකුත් කරන්නෙති. ඒ ඩවල මතක සටහනුත්තැන් අදස බලාගන්න ළුවන් හරි දමකිකවත් අපිතක යේ මක්කරීමේ චිත්‍රයක්ක් ගතය කිය අදතා මේ චිත්‍ර මාගගේ ඇදර දාල තියන මක්කරී වගේ වැඩක් තිී. එෙකොට ඊයේ චාමර හිටියා කියන එක එහම බැහරනද හැමක දෑ මොගකරි පටන්ගත්තගේ අස්කරන්නහරි පටන්ගත මකරක් වැඩත්තියවා ඒක දැන්වෙනකට ඒේ පෝගෙස් ෝර්කින් පෝග්‍රෙසයකුත් පේන්න තිෙනවා එකැන ඒටන්ගරන්තිය වත් පැදිි. ඒ ගන මතකුත්තියනවා සහටේ ොට ෝේ කර නැත්තන් ගේෙදර ටව හැ එක යෙන්න පුළුව එකක වයින් කලබලුවම අන්න චමරත් පේනවා. එතකොට මම්මේ හාන්නේ. ඊයේ හිටපු චාමර මතකයක් කියලා ව එක තින ෆොටෝග එක විතරයිගේ අපි කිව්වට එතන හිටපු එක්කෙනයි දැන් හිටපු එක්කෙනයි එක්කෙනෙක්ම නෙවෙයිද. මලා ඇත මල මගේ අදහසේ කියන අප ීට පපර එක හිටපු ෙන න දැන් . හිතන්නන්නේ කියැන අපි දෙ කියනේ අවසාන ග්‍රහටගේ හාම එක කියන අපේඒ කියැනේ මිසකට්ඩ එක නතතා මයිකරසකට්ඩගේ මයික්‍රසකන්්ඩ එකට අපි අර අලුතෙෙන් ඇතිවෙනවා අලුතෙන්ක නැතිව වෙනවා ති ඇතිවෙනවා කියන හක්ම කියන සයිල්ල වලර නතන් අප මෝ තැට වෙන කියන්න පුලුවන්න පට ුන්න කියන ඇටමම් සල්ට වෙනක ගන්න පුලුවන් එක ස්සන එක ඉදලා තු මං කියන දිරේක කියැන අපිට කවදාර අර එක එක එකගකට මේ කමතැනින් දෙ පාරක් බා මේ බහින්න බෑ වගේ ම කියැනෙ අපි න්න කියන එම නෙමය කියෙන පෙසි තීමමත් වෙනස්සෙනවා අරමයිකෘසකඩෙන් නැත නසකණ්ඩින් සකඩය තහම අප බෞදතියෝසැරීල් වෙනස්සෙනවා සිගල වෙනස්ේ. වෙනස්ස දැ වට තරනාද මමයි කිවර එකමකට දෙපරක් බහින්ඩ බෑ කියලා. ඒ ප්‍රශ්නයම ඒ මතවාදේම මන්ද ප්‍රශ්න කරනවා මං ඇයිදන්නවාද මේක දිගින්දිකෙන ප්‍රශ්ණ කරන්නේ. මම දන්නවා මේක කොච්චර ොහම කිව්වත් මොකක්හරරි සිද්ධ උනාම අපිගන්නේ නෑනෑ ඒෙමං ොහොම වෙනි කරේ අදන හිම කරේ කියලා ඒ කියන් අර ගොඩක කතවත් වනවා ප්‍රශ්නය තමන්ගේ වෙන කල් උත්තර දර්ශනිිකයින කිය. අපි මේ ඇත්තරම උත්තරෙන්නේෙ තම දර්ශිකව න්‍යායාත්තමකව. ම හිතන විදරමන් ඔල සම්පූර්ණිම දන්න නැහැ නම අපි ගොඩක් කලාට උත්තරදන්නේ න්‍යයාත්මකව. අප රියල් එක්ස්පිරියන්සක නවේ රියල් ප්‍රත්්‍යයක්ෂය නෙව. ඉති කාටහරි අත්තරම් ම මෙම හිතාව නැද කියල බලාගන්න පුලන් අපිට මොක් නාහම. දැන් උදාහරයක්ට ඉතඩකෝ වසකුපයක් තිල ගිය මගේ චටි පුතායවෙල්ල වසකුප්ිය බව්වා. එතකොට දැම් මට මම දෝශාරෝපනය කරන්න නැද මංඟ ඊකරපුයකට. කද ඊ කරේ ම නෙවනම් මට අයි දෝශරෝපනය කර දෙන්නන්නේ මට සබදධ නෙන්නේවෙන්නේ එන ප්‍රශ්නන්නේ ද වෙන කන කවල්දීම මං ඒයට බන්නේ හැබ ම මටම ෝෂාරෝපණය කරගන්නවානි. ඇයි ඒ ඊය හිටපුක්කෙනයි අද හිටපුෙක්කෙනයි යම්කිසිආකාරෙකට ලිින්ක් වෙලාතිනන්නේ. ඒයාගේ වෙනස්කම්තියන බව හැබැව. යා හිතපුයිදිය මතක සටන්ටික ඇඳුම් කොන්්ඩේ වෙනස් වන බව හැබැව. නොමුත් හම ලිංක එකක්ත්තියවා අන්න ඒක ගැන තම ම මේ ප්‍රශ්න කරන්නේ. අපි ඔයි කොච්චරකිවත් අපි එකක අර්ථ කථන දුන්නත් පන්න මේ මේක නිසා තමයි වෙන්න කියන පැදිලි කිරීම ඉදිරිපත් කරත් අපිට ඔයිදේවල් සිද්ධ වෙනකොට එක්ස්පිරියන් වෙනනකොට අර දෙකේ ලිංක එකක් තියෙනවාද නැන්ද. ඊඒ ගිය අවුද්දේ අපිට මතක ඇති කාලේ අපි ගියාත්ම මතක නෑනෙක්. එ මතකෙනෙ කින් වන යායක ගත්තර කමන්න එ මතක නැතිකට්ටිය ගිය පැයඊද පාදැ හය තිස්්නමයයි අපි හයයි තිහට න එක ගැන අතා කර. ඉ පිටිපස දෙබුණ පැය පිටිපස තිබුණු දවස විටිපස සය පිටිපසසි අවරදු පහා දහය ඔන්න ඇවිදියට මතක්කරගෙන යන්න. ඔහොම මතක් කරගෙන යන්නකොට ඒ හිටපුුවක් කෙනයි දැන්ඉන්න එක් කෙනයි අතර කිසියම් සම්බන්ධතාවයක් නැද නොකැඩෙන. වෙනස් වෙලා තියන ප්‍රමාණකුත්ති වෙනස්සලා තිනක දෙයාගගේ සයිල්ල මාරවෙලා තියෙනවා ඇගේඇගේ හැඩේ මරවෙලා කොන්්ඩ පාට ඇඳුම පාට මතක සටහන් ගෙක්ස්පීරීෙන්න්සස් වෙනස්සලා. හැබයි ඒව වෙනස් වුනාට යම්කිසිදේකින් එය සම්බන්ධ වෙලත් නැද යම්කිසි රැහැනකින් වගේ. ඉතිං අන්න ඒ රැහැන හරිටර ඇටමාලයක් වගේ. අර එකසියටත්තිෙන ඇටමාලතිෙනවානේ ඒ මාලේ බීඩ්ස් වෙනස්ුනාට ඇටටික වෙනස් වුනාට ඇතුළෙෙන් රැහැනක් කියයනවා ඒ රැහැන ඔය මතක සටහන් ටික සිතීම ඔක්කොම කනෙක් කරලදෙනවා. ඉතිං අන්න ඒටික කනෙක් කරලතියෙන කල්ලයේ ඇයටමාලි තියෙන චක්‍රය වගේ අපි යම්කිසි චක්‍රයක ගමන් කරන්න. ති අන්න මේඒ අදහ සිදිරිපත් කරම මද මේ හැමගෙන්ම මේ අදහස්වමිස්වේ මේ හැම ප්‍රශ්නම හිතල බලන්න. හිතල ඔයාගේ ෆිස්සල තව මේක කියන්න හැමෝත එක්ම කතා කරද බලන්න කතා කරලා අපි හොඳට මේක සංවාධ කලා සංවාධ කරලා. ඊළංග සතතියත් අපි මේකගෙන කරුම ඇතම ඊළග සතති අපි පචස්කන්දය කියනමොකදගනකට ර්ශනක එ මෙමන ශස්ත්‍රය විග්‍රහයක් ඇතිකරගම. එකොට අපිට තවටිකක් මේක කතා කරගන්න පුළුවන් ලක්මාල්ල කෙලෙතින කාලාන රූපිය සිදුවන සිතිවිලි ක්‍රියාදාමයක් කියලා. මේ ඔක්කොම අදහස් ම පිළිගන්නවා පිළිගත්තගම අනි පත්තර ප්‍රතික්ෂේ කරනවා මොද ඔයාලමට දෙන්නේ ්‍යායාත්මක උත්තර මං මේ කොච්චරකිව්වත් හිතන්නකොදැන් ගෑස්ලිප අමතවෙලා දාලා දැවේ ගෑස්පුරනවානි ඒ දාලයවෙල්ලා ඔෆිසිකට ගහම කෝල්ලක්න්න අන්නගේ ගිරි ගන්නවා කියලා. එහෙ ූුණහම ඔයාටිතින්ද අප්‍රාධදින මංේ ගෑස දදාලාාව මටක චෙක්කරලෙන්ට තිපුරුණනන්නේ. එහෙම කියන්නේ මේ දැගින්න මටනව යට කලින්ඉන්නමට. එඒයාට තම අපි දොස් කියන්නේ. එකොට. ඒයි අට දොස් කියන්නේ අපි ඒයි සම්බන්ධ නැත්තන් අපිටට දොස් කියන්න දෙයක් නෑෙ. අන්න ඒ අර්යෙන් හිතල ලන්න අපි කොච්චර ඥ්‍යයාත්මක ුත්තර ඇත්තුන්න අපේ අතීතයට අපි දොස් කියනවා අතීතය ගැන හිතලා අපි සතුට වෙනවා අතීතය ගැන හිතලලා අපි දුක්කෙනවා. ඒටික අපි කරනව. අන්න ඒක නිසා තමයි මං ඒ උත්තර තාම පිළිගන්න අක්ක මැති සම්පූර්ණම මොකද මට හිතන මෙවා න්‍යායාත්මක උත්තර තෝට් පෝග්‍රෂ් එකක් ඒක පිීක්ස් යෙනවවා සිතුවිලි දාමයක් හමලැක්ත පංචස්කන්ධ ක්‍රියාවලයක් ඔය මොකක් කිව්වත් අපි අතීතයට දෝෂ නගෙනවා අතීතයත් එක්ක සතුටුවෙනවා අතීතියත් එක් දුක්කෙන. ඇයි හෙම කරන්නේ අතීතය මමයිම්බන්ධ නිසා. හමුතුරණේ මම මේ තේරුම්ගත්ත විදිිය වැදිත් දන්න දැ අර හමුදුරුව කඩින්ීටර් පෙන්නුව දැන් ඒකත් එක්ට සම්බන්ධ කරලා මේකන් ඥායත්මකත් කරයක් වෙන්න පුළුවන් නමු දැං අර කිව විදියට අපිහිතමමු කැලේ ල්ගාවක හර හිටියනම් අනිත්මනිස්ස අපි ගැන අපිට දෙනාන්‍යතාව වගේ දේවල් ඉතන්ද අපට කතතා කරන්න බෑන් අප තනියම හිටෝ අපට දාළ තියෙන නම්මය වගේ අපි ඩනන්නය කියල කියන කිසිම දෙයක් නෑ. නමුත් අර එදා හාමුදුරු පෙන්නපුර ග්‍රා්ගේ තියෙනවා මම කියල කියන්න පුලා මම ජීවත්වලින්නව නන්න ම කියල කියන්න පුළුව මම රුත් ම කියල කියන්න කෙනෙක් නෑ ජීවත්වෙන්නේ කියලා කියනෙක් ගත්ත අපි ජීවත්වවෙන්නේ අයික් කියල වගේ හේ වගේ දෙවල්ොරදි අප ජීවත් කනවා කියලා කිව්වත් එක පැත්තකර ග්‍රාස්්ගේ තියෙනවා සත්තුට කියලා අනිපැත්තේ. තිබ්බ බලාපොරොත්තු තියනෝ කර ොඩේ ගාස්ක අප තිබ්බොත් හෙම හැමෝටම අයිති වෙන යුනික් පොයින්ට එකක් ෝක තියෙනවන සමහරය සතුට පැත්ත වැඩී සමහරය බලාපොරොත්තු පැත්ත වැඩි ය ඔය හත්තරග එකක තැනකට අපි හැමෝටම ඉටක්තියනවා ඒක කාලෙත්ත එක වෙනස්සෙන්න්න පුළුවන් අපි ඕකටම තවක්ෂයක් ගැහුවොත් කාලය කියලා එතකොට පොඩි ත්‍රීඩ මං කියන එක ්‍රේඩ විියයටට ප හිකොත් මේ කාලෙක්ක මේක ෙනස්සී කියෙන යනවා. ඉතාහට සම්බන්ධ තියෙන්න්නේ අපේ අර බලාපොරොත්තුූ ඒ ප්‍රච්ච දේවල්ෙක්ක බැදිල යෙනෙක්කෙන් තමයි කලතයි මට හික්තන හස. එක ඇත්තරම ඉතාම හොඳ අදහසක් මම තාමක න්‍යායත්මකව විතර පිරිගන්න නමුත් න්‍යායාත්මක විතාම හොඳ අදසක් සම්පත් ඉදිරිපත් කරේ ඒ අතරම අපි 3ඩ මේට්‍රික් එකක ගණ්ඩවු නේද හාමුදුරන් නෙමේ දැම්මේ අප ඔේ බඩ එහම හන එලාට පොඩ පොඩ්ඩක්ු ධදර්ශ ගතිවලට ගියාට මේ ඒන කොච්චර කිව්වත් මේ අ පොඩි නිකං ලිංක එකක් හැම දෙස්සම තිය නොයි තින් මේ ම කියනන කවුරහරි කනක් ඉන්නවා කියලා පොඩිය අර රැහනක් කො එකක් කියන හැමදිස්සෙම මට හිතෙන් ඉතිං ඒක කරයට ලියවුණනා අක්කම හර කියලා හිතෙනවා අන්නහරි ඒ තම ම මේ බණ කියන්න නැව පුළුවන්ර ොලත්ක සහද සසාචාව ැන ද පන කියනකුට අපිචෝ දර්ශනක කොත්තර විතරද. මේ ඇතර මේ ේලා නේ අපි තොරගන්ඩනෙට උත්තර වෙන ලාවක. ටිකදැ අහලා නවත්තලා ඔයල සාමාන්‍ය ජීවිතය දේවල් කරගෙන ඇද. එක මහොතකද ල මේ න්න ආයත්මකයක කියන්නේ එකක් ප්‍රයෝගි කියන්න තවකක් කියලා අ හාමුදුරුවනේ ම තේරන විදිහට ම කනෙක්ෂණ එකක් තියනවා කියනතඳම මගේ විශවාසයට තියෙන්නේ මට ප්‍ර්‍යක්ෂව නැතියක් තිනවාම පොතක් කියවල තියෙනවා මයිකල් නනිටන් කියලා ජනෝ සෝස් කියලා පොතක් කියවල තියනවා අඇති මඟගර විස්වර කියල තින නිවෙක්කහම විස්වාසයක් තියෙන ොදැන් අපි මත්තැ මිට කලින් භාාවයක් ති බුුණාආත්මයක් තිබුණාැහෙම කියලා ඒ හැබයි ඒකෙති මට ප්‍රත්‍යක්ෂවණ දෙයක්නවේඒ මට තාම තහිරෙන්න ැතිහන්ද හැබැයි අර්මතක තියෙන පරාසය අපට දැ මටමතකනෑ මංල වුරුදු දෙකේ ති තුනේදක කොහොද හිත්ව කියලා හැබ මට අප අ ෆච එක මම කරන කියන දේවල් ඩිපෙන්ඩුවනනා මගේ අ මං කරපු දේවල් වලින්හ ලනිංස් ස්පිරිය එක එතකොට ඇල් මගේගෙන් මම ඉස්ර හටි කරනු දේවල් අපිට ටම්ට් කරන්න පුොළුවන් අපට අවශ්‍යවිදිහයට කරන්න අපිට අප එක්පිරන්ස් මං අදකරන්න දේවල් වලින්ගන එක්ස්පීරෙන්න්සිකනු ම මගේ හෙට කරන දේවල් වෙනස් වෙනවා හෙකොට මටඒ ලික් එක තියනවා අනිවාරයෙන්ම ැන් මටේ මතක තියෙන පරාශය මටමඒක වෙනස් වෙනවා ද මර්මතකනෑම අවුදු දහයදදි ස්කෝලදික වරුපමත්තනෑ. ඒ එක තවයි කනක්ට වෙනස්ෙන්න්නට පුළන්මත පරාසය දැඟතුරම මැරි ලයිපදුහම් මට කොම එක මට ගේාත්ය මත කන කොහොම. ඒවාගේ මට තේරෙන්න්නේ කනෙක්ෂන් එක දෙගෙනවා හො එක ඉතාම මේ වැදගත් අදසක් කිව මොකක්ද විශ්වාස ගෙන ඇත්තට මේ මම කොයිවෙලාකොත් මේ විශ්වාස අතහරගඩ කියලා කාටවත් කියන්නේ නැහැ. මොකද මේ විශ්වාස කියනේම උඩ තමයි අපි මේ පදනං වන වැඩ කරන්නේ. දැම් මේ ම කියන්නම් මම විශ්වාස කරන මේ සූ එක ඔයාලා මට කතා කරනවා කියලා. මට හදිසි කිට් ෝෆ්‍රීනියා කියන බිනෝොන් මාදර කියන රෝගය තිබුණන මටඒක මෙහමක් නැතුවත් එහෙම හිතන්ඩ පුළුවන් මට එකක ක්සජට කල කියන්නේ මොක කිට් ්‍රීනිි කට සමහලට ඩිටිය ඔලිේශන් තියන. ඉතිං ඒෙක්නට තින ම සුම් සාකච්චාව කෙනන්නේ නොත ඇත සුම් සාකච්ව ක නහ. මෙතන වඩා වැදගැත්්දේ අපිට ගියාත්ම ගැන කර්මය ගැන මේ ගැන තියෙන විශ්වාස නැතිකරගන්න එක නෙවෙේ මේ විශ්වාස විශ්වාස පමක් බව දැනගන්න එක විතරිය එක එක පොයින්ට එක. නමුත් දෙවැනියට බංවී හැමෝටමයි කියන්නේ. මමාර කියපු ඔක්කොම බණටික තමයි. මම මේ එලියට විසික් කරලදාලා ප්‍රශ්න කරන්නේ මොකද මේ බණකිව්ට වැඩන්නන්නේ නහැ බන හගත්තර වැඩන්නේ බන පොත්තරලයාගෙන මෙම ඒකේදාගත්තරවැලන්නේ වැැදගත්ේ ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂ කරගන්න එක. එතනින් එහට කිම දෙක ටනක් වැදගත්මන්නහකන්ටවේ මො ද මෙහම කතා කරන කන්නේ මේට මඟ පෑදන්නේ ඒක ඉතාම වැදගත්. නොත් ඇතරම ඒකට වඩා ඉතාමත් අදගත්දේ තමයි මේ ප්‍රක්්ටිකල තේරු ගන්නන්නේෙ ්‍යායාත්ම තේරුම් ගන්නන්නේ එක ඉතාහොඳයි. එඇත්තරම ගොඩක් මිනිසු කරන්නේ නැති අපි කරපු ඉතාම හොඳ වැඩක් නමුත් වැදගත්දේ දැන් න්‍යාත්ම තරුම් ගත්තෙක එක ප්‍රක්ටිකලි ඒක තේරුම් ගන්න එක. එතකොට මේ ඥායාත්මක අපි තේරුම් ත්තේක චලෙන්ජ නවස්ථාව ඔයාලගේ ජීවිතය තුළින් බලන්ඩ. අපි කොචර න්‍යයාත්මක කිවත් මේවා ජීවිත සිද්ධි වෙනකොට චලෝන්ජන. අන්න ඒ මේ බලන්න ඒකත් එක්ක හෙම් අපි අදදට සංවාධය නවත්තම.